හැබැයි ව්‍යාපාද කියන වචනේ විස්තර කරද්දී ටිකක් ඒක වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ වචන තුන ගතහම රාග ද්වේෂ මොහ කියලා කියන්නේ. එතනදී දැන් ද්වේෂය කියලා විස්තර කරන්නේ අපිට දැන් ඔබවහන්සේ කියපේ කාටද දැන් අපි ලෝකේ දෙකට බෙදන් තියෙනවානේ මම කැමැති අකමැති මම රුචි කරන දේවල් මම අරුචි කරන දේවල් මම දකින්න ආස දේවල් ආස නැති දේවල් මම අහන්න ආස දේවල් ආස නැති දේවල් මම විඳින්න ආස දේවල් කණ්ඩ ආස කෑම කණ්ඩ ආස කෑම නැති කෑම විඳින්න ආස පහස විඳින්න අකමැති පහස හිතන්න කැමැති දේවල් හිතන්න අකමැති දේවල් කියලා හරි දැන් අපේ ඇතුළතන්තේ දෙකක් තියෙන කොටස් ඒ දෙක තියෙද්දි අපේ අර ලෝකෙ දෙකට බෙදාගෙන ඉන්න මේ ලෝකෙ දෙකට බෙදාගෙන ඉන්න එකම තමයි අපි කියන්නේ අපේ සසර කියලා. සසර කියලා කියන්නේ මේ ලෝකයක් දෙකට කඩාගෙන ලෝකයක් රුචි අරුචි කැමැති අකමැති හරි වැරදි ආදි වශයෙන් මේ බෙදීමක් තියෙනවා. ඒක තමයි විඥානයේ ලක්ෂණේ තමයි විඥානයේ ලක්ෂණේ තමයි හැම වෙලෙම මේ පුතග්ජන කියන පුතක් පුතක් කියන හැම දෙයක්ම වෙන් කරනවා වෙන් කරනවා. පුතග්ජනික හැම දෙයක්ම වෙන් කරලා තේරුම් ගන්නවා. මේ කියන්නේ ಜಾති වශයෙන් වෙන් වෙනවා. ආගමක් වශයෙන් වෙන් වෙනවා. ගැහැණු පිරිම් වශයෙන්. තිරිසන්නු මිනිස්සු වශයෙන්. ඇත්තටම මෙහෙම කිසිම දෙයක් නැහැ නේ මේ ඔක්කොම මනස විසින් හදපු බෙදිල්ලක් නේ. අපි මිනිස්සු අර ඉන්නේ තිරිසන්නු. එයාලට මෙච්චර ඥානයක් අපිට මෙච්චර ඥානයක් කියලා අපි නිකන් සිතම හැවලියම වර්ගීකරණය අපි ඉන්නේ ආරාමයක අපි ලෝකෝත්තරයි එළිය ඉන්නේ මිනිස්සු ලෞකිකයි අපි කැම්පස් ගියපොයි අපි කැම්පස් ගියපො නැති අය අපි ඉන්නේ ධර්මානුකූලව අනිත් අය අධර්මානුකූලව මේ හැම වෙලෙම මනස දෙකට බෙදෙන ගතියක් තියෙනවා ආලෝකයේ අන්ධකාරයේ පිනපව හොඳ නරක මේ විදිහට මේ හැම වෙලෙම මේ ලෝකේ දෙකට කඩලා එහෙම දේවල් දේවල් හොඳ වශයෙන් වෙනම දෙයක් තියෙනවා නරක වශයෙන් වෙනම දෙයක් තියෙනවා ගැහැණු වශයෙන් වෙනම අය ඉන්නවා පිරිමි අය වෙනම ඉන්නවා හොඳ මිනිස්සු වශයෙන් අය ඉන්නවා නරක මිනිස්සු වශයෙන් අය ඉන්නවා මේව වෙන් 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 වශයෙන් පවතින දෙයක් කියන්නේ දෙයක් වශයෙන් පවතින යමක් තියෙනවා වෙන්නු කියලා ගන්න ගතිය තමයි අපි කියන්නේ මේ පෘථග්ජන ගතිය තමයි පෘථග්ජන ස්වභාවය හැම වෙලේම තියෙනවා මේ උසස් රස්සා පහත රස්සා මෙහෙම දෙයක් ඇත්තෙම නෑ අපිනේ හිතන් දිවෙන්නේ මේවා උසස් රස්සා මේවා පහත රස්සා කියලා ඉතින් ඒකද එතකොට දැන් මස් කඩේ මස් කපන්නේ කෙනෙකුත් බැලුවාම ඊට පස්සේ සල්ලයාගාරයක ඔපරේෂන් එකක් කරන කෙනෙක් ගත්තා ડોක්ටර් කෙනෙක් ගත්තා දෙන්නම එකන කැපිල්ල කපන්නේ आंगे මෙහෙම බෙදගො ලෝකෙක ක්‍රියාකාරකම් වලින් බෙදලා අපි කරන දේවල් වලින් අපි ආරාමයක් ගත්තත් අපි හිතනවා මේ බුද්ධ ප්‍රතිමාව සුද්ධ කරන එක හොඳයි. හැබැයි ඒක පින් වැඩි නිකන් අර ටොයිලට් එක සෝදනවට වඩා කියලා. ඔබ එකේ ලොකු විශේෂයක් නෑ. අපිම අපි හැම දෙයකටම වෙන් කරලා. හැම දෙයක්ම බෙදලා තමයි කරන්නේ. බෙදලා තමයි බලන්නේ. ඉතින් මෙන්න මේක තමයි මනසේ තියෙන පොතක් දැන ගතිය. මේ පෘථග්ජන මනසට තමයි මේ දේශය පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ බෙදීමක් සිදු කරාට පස්සේ ඒ දෙකට බෙදුවට පස්සේ ලෝකේ දැන් ඔක්ක අපේ මානසික ලෝකය ඇතුලේ තියෙනවානේ අපේ අර අකමැති ඒවා දකින්න අකමැති සද්ද අකමැති කියලා එක. අනේ අකමැති දේවල් මට දකින්නේදී අක මං ආස නැති සද්ද මට ඇහෙද්දී මනසේනවනේ නුරුස්නාවක් ඒ මනසෙනවනේ ඒක මේ අකමැටි ගැටිය ප්‍රතික්ෂේපයක් නුරුස්නාව ඒ නුරුස්නාවට තමයි අපි කියන්නේ ද්වේෂය කියලා. කියන්නේ මනසේ නුරුස්නා ගැටියක් තියෙනවා.
මනස විඥානික ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා ඒ ඇහෙනදී ඒ හිතෙනදී ඒ දැනෙනදී මනසේ එක අපි කියන පටික අනුසය නුරුස්නාව නැත්නම් ද්වේෂයක් එතකොට මේ ද්වේෂය කියලා කියන එතකොට ද්වේෂය කියලා කියන්නේ ඕන ඔය මට්ටමට එතකොට මේ ද්වේෂය කියන්නේ මේ විතර පිළිකුල් කරන ප්‍රති කියන්නේ පිළිකුල් නේ ප්‍රතික්ෂේප කරන නුරුස්නාවක් ඇතුලේ තියෙන ඒ මට යාව දිරවන්නේ මට යාව සෙට්ටේ නෑ යාගේ කටහඬ අහන්නත් මම ආස නැහැ එයාගේ දකින්නත් මට නුරුස්ස නැහැ දකිද්දිත් මලපයින් අප කියන්නේ මොනේ යාව දැක්කත් එයා hina වුණත් එයා ඉද්දත් එයා කතා කළත් මට නිකන් මල කියලා කියන්නේ අපි යාව ගැන මතක් වුණත් මට මලපයින් හිතට දැක්කත් මලපයින් ඒ කියන්නේ අපි කියන්නේ අපිට හරි නුරුස්නාවක් තියෙනවා මනසේ නුරුස්නා ගතිය එහේ එතකොට ඒක තමයි අපි කියන්නේ මේ द्वेषे विकासने එක්තරා මනෝභාවයක් තමයි ක්‍රෝධය කියලා කියන්නේ. අර නුරුස්නේ හැබැයි වෙනසක් තියෙනවා. මගේ අර නුරුස්නාව දේශය ඒ නුරුස්නාවත් එක්ක දැන් ඒක ක්‍රෝධේ බවට පත් වෙද්දි තියෙන්නේ දැන් මට මේ ළමෙක් හරි කොල්ලෙක් හරි පොඩි එකෙක් හරි බිරිඳක් හරි ස්වාමීන් වහන්සේ මට එයාව අල්ලන්න බෑ නුරුස්නායි. එයා කරන වැඩ එයා කියන දේවල් මට එතකොට මට ඒ වුණාට ඒ නුරුස්නාවත් එක්ක මට පුළුවන් නෝ නම් ගහන්න. يعني මට වඩා බාලයෙක්නේ. يعني මම ඒ ඔෆිස් එක නම් නිකන් සේවකයෙක් නම්. එයා බොස් නම් මට මේ සේවකයා මට දිරවන්න නැත්තම් මට උනම් පන්වල දාන්න පුළුවන් නේ. මට මෙයාව අයින් කරලා දාන්න පුළුවන් මේ සේවකයා රස්සාවෙන් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මට ගහන්න පුළුවන්. බිරිඳරට සුවා ළමයට උනත් මට තරහක් ආවට පස්සේ ළමයා කරන වැඩේ මට නුරුස්නාවක් ආවට පස්සේ මට ඒ ළමයාට වෘද්ධවන්න පුළුවන්නේ මොකද මට වඩා මගේ ළමේ ඉන්නේ මට වඩා බාලයිනේ ඒ වගේ අර 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 මේ මට එනවා මට නුරුස්නාව ඇවිල්ලා මට වඩා දුබලෙක් නම් මට වඩා ජොබ් එකෙන් හරි රස්සාවෙන් හරි කායික ශක්තියෙන් හරි දුර්වලෙක් නම් මනසේ උට ගහන්න අවිල අපි කියන්නේ නිකන් අර ගැරලින්න ගහලා පව පුරව ගන්න එපා කියන්නේ අපි කියන්නේ පොඩි එකෙක් දැක්කහම නම් එල්ලගෙන ගහනවා කියන්නේ क्रोध मटवा मटवाडा दुबल मट अल्लाट मन बल क्रोधे तव बलवत्ट कई क्रियात्मक पुलवा මට බයින්ද පුළුවන් කුණු අපේ මට ගහන්න පුළුවන් රිද්දන්න පුළුවන් එතකොට මම ඒක රිද්දනවා බයිනවා එතකොට අර දේශයේ ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක් වගේ තමයි ක්‍රෝධ හැඟීම කියන්නේ මට හැකියාවක් තියෙනවා මට පුළුවන්කම තියාගෙන මම ඒක කරුත් ඒක අයවතින් පිට වෙනවා අන්න එතකොට ඒ ඒක ක්‍රෝධය කියලා අපි කියනවා දැන් දැන් ක්‍රෝධය දැන් ඒකේ අනිත් පැත්තේ තමයි මේ අපි ගමුකෝ දැන් ක්‍රෝධය කියන්නේ මේ ඒ හැකියාව හැබැයි ව්‍යාපාදේ ඊට වඩා ටිකක් වෙනස්. දැන් ව්‍යාපාදේ ව්‍යාපාදමාන මනෝභාවය කියන එක ටිකක් අර බයත් එක්ක ළඟයි ටිකක්. බයත් නෙමෙයි. දැන් මට දේශයේ ව්‍යාපාදයක් බවට පත් වුණාට පස්සේ ඒ කියන්නේ දැන් මට කෙලින් ඇටෑක් කරන්න බෑ මට තරහ නුරුස්නාවක් තියෙනවා යාගෙයි හැබැයි යම් කිසි හේතුවක් නිසා මට එයාට ගහන්න බෑ මට එයාට බනින්න බෑ එක්ක මට ගුටි කන්න වෙනවා එක්ක නාන වෙන ප්‍රශ්නකට මුහුණ දෙන්න ලොකු ප්‍රශ්නකට යන්න වෙනවා එහෙම නැත්නම් මොකක් හැබැයි මට නුරුස්සයි නුරුස්නායි එතකොට මම හිතනවා ඉතින් මේ මේ මිනිසුන්ට සබආදාමාර විපාක දෙන්න ඕනේ लोकेहा
හෙන හදම වදින්න ඕනේ මුණ්ඩ හැඳි ගෑවිලා යන්න ඕනේ කියලා නිකන් අර අර කියන්නේ හිතින් හරි කැමති එයාට කරදරයක් වෙනවට එයාව මේ හැල්ලුවට ලක් වෙනවට පිරිසිසර එළවල අපි කියන ඔලොක්කොට වගේ මිනා වෙන්නේ අපි කවුරු නෝන්ඩි වුණාට පස්සේ කියන්නේ අපි කාට හරි මේ එහෙම නිකන් එයා එයා දැන් එයාට විද්දන්න බෑ වෙන කෙනෙක් යාව නෝන්ඩි කරනවා අපි බක බක ගාලා ඉනවනේ. එතකොට අනිතර අපේ තියෙන්නේ තනිකර ව්‍යාපාරි මම සතුටුයි යා පිරිසසරේ නෝන්ජල්ුණාට. මට නෝන්ජල් කරගන්න හැකියාව තිබෙන්නේ නැහැ. මට බැරි. හැබැයි තව කෙනෙක් කයිලව වුණානේ යා නෝන්ජ. එයාට කෙල වෙලා ගියානේ. එයාට රිටර්න් එකක් හම්බුණානේ කොහෙන් හරි කියලා දැනෙද්දී ඒක ලොකු සතුටක් එනවනේ. තව කෙනෙක් අපහසුතාවයකට පත් වෙද්දී තව කෙනෙක් පීඩණයට පත් වෙද්දී අපේ මෙහි විනා යනවනම් අපිට සතුටක් දැනෙනවනේ. එතකොට තනිකර එතකොට ඒ කියන්නේ එක හරි ව්‍යාපාද සිතක්. ඒක දේශේම තමයි. හැබැයි ද්වේෂයක පැත්ත. ද්වේෂය අර දේශේ තියෙන නුරුස්නා විතරයි ඒක. මට අල්ල හැබැයි මෙයාට කරදරයක් වෙනුනේ, මෙයා පච වෙන්න ඕනේ, මෙයා පහසුට ලක් වෙන්න ඕනේ. මෙයා මිනිස්සු අතර මෙහෙම වෙන්න ඕනේ, මෙයාට සබාල හම්බලා ගන්න ඕනේ, මෙයාට මෙයාට හිරි හරි වැටෙන්න ඕනේ කියලා අර අර යාට වද කරදරයක් කියන එක. ඒ කියන්නේ අන්නේ වගේ යාලට හානියක් වෙන්න ඕනේ යාට. යාද මේ අය කියලා අන්නේ එතකොට ඒ තරහ චේතනාව තව ටිකක් බලවත් ඒක. ඒක තව කෙනෙක්ට නිකන් මනස ඒක යම්මකට කර්ම යන්න පුළුවන්. මානසික වශයෙන් විපාක කර්ම වලට යනවා. ඒක දස අකුසල ව්‍යාපාදේ. අකුසල පදයක් කර්ම පදයක් වෙනවා ඒක යාට. මොකද යා බලාගෙන ඉන්නේ අරයට හිංසාවක් වෙයි කියලා. ඒක කයම් වචනෙන් දෙකෙන් ක්‍රියා කරේ නැතුවට ඒ කරන්නේ කියලා දුබලින් දන්නේ යාට බැරි හින්දානේ. දුබල හින්ද එහෙම නැත්නම් එයා පායයි කියලා ඉඳලා හින්දි මොකක් හරි කර කරන්නේ නැහැ ඒ වගේ කැමති මම මාව බේරිලා කොහෙන් හරි ආව දුක් විඳිනවාට එයා එයාට වදිනවාට එයාට ඒකට ඒ මනසේ තියෙන මෙන්න මේ මනෝභාවයට තමයි අපි කියන්නේ ව්‍යාපාද හිතක් ඒක ඒක හරීම කියන්නේ ආයේ ද්වේෂය ව්‍යාපාදයක් බවට සංවර්ධනය වෙලා ඊට පස්සේ කය වශයෙන් ක්‍රියාත්මක වෙද්දී ක්‍රෝධයක් බවට ගිහිල්ලා කියනද දේශය ව්‍යාපාදයක් නම ව්‍යාපාදයේ ක්‍රෝධයක් බවටත් පත් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ මුල දේශය තමයි. මුලට ගියාම ව්‍යාපාදයේ මුලත් දේශය. ක්‍රෝධයේ මුලත් තියෙන්නේ නුරුස්නාව. ක්‍රෝධයේ මුලත් තියෙන්නේ ද්වේෂය. ඉතින් එතකොට දැන් මේ ඒ වගේ ටිකක් ව්‍යාපාදයට ළඟයි ටිකක් බිය කියන එක. දැන් ව්‍යාපාද නම් එක හරි දුෂ්ටයි බලන්නකො කොච්චර ව්‍යාපාදේ කියන එක රටක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන් රටකටම ව්‍යාපාදයක් වෙන්න පුළුවන් දැන් බලන්න ප්‍රදාකරන් මැරිච්ච වෙලාවේ රටේ කොච්චර හිත කිරිබත්ටිව්ව පාරවල කිරිබද්ද රටකටම ව්‍යාපාදයක් වෙන්න පුළුවන් ඉතින් ඒ මිනිස්සේ මේ එයාලගේ ಜಾති වෙනුවෙන් සටන් කරපු කෙනෙක් නේ එයාත් එයාලගේ ಜಾතිය වෙනුවෙන් එයාලගේ පිරිස වෙනුවෙන් අනික ඒකෙත් කො ජීවිතේ මැරුණාද ඉතින් ඉතින් ඒක මනුෂ්‍ය වෙන අපහසුතාවය. ඉතින් එතකොට ඒ වුණාට ඒ වගේ අපි කියන කූර සතුටක් ලබද්දී. ඒ කියන්නේ අපි කවදාහක්වත් යුද්ධේ සමරන්න යන්න හොඳ නැහැ යුද්ධයක්. යුද්ධේ සමරනවා කියන්නේ හරි ලෝකේ දින පහත් වැඩක් ඒක. කියන්නේ තව මනුෂ්‍යයෝ ඔක්කො පරාජය කරලා තව මනුෂ්‍යෙක්ව මැරුවා කියන එක තව පිරිසක් මැරුවා කියන එක ඉතින් සතුටින් සමරනවා කියන්නේ ඒ කියන්නේ ඒක තනිකරම ව්‍යාපාද සිත් ඒවා. ඇතුලේ තියෙන්නේ ඉගෙනේ තරම්ම මනුෂ්‍ය ආධ්‍යාත්මිකව පල්ලෙහාට වැටිලා. රටක් වශයෙන් උත් ආධ්‍යාත්මිකව පල්ලෙහාට වැටිලා. ඉගෙනේ මේ මිනිසුන් කොච්චර බෞද්ධ කිව්වට මේ මිනිස්සු ආධ්‍යාත්මිකයි කිව්වට ඒ වයගේ ඇතුලේ කැකෑරෙන දේශ සිත්. ඒ නිසා තව කෙනෙක්ගේ මරණයක් සමරන්න කරා. තනතර මනසපත් වෙලා. ඉතින් ආන්ගේ වගේ ඒලා තමයි මේ ව්‍යාපාදයේ ලක්ෂණේ. ව්‍යාපාදයේ හැම වෙලෙම අර තමන් අකමැති කෙනාට අකමැතියට කෙලෙද්දී ඉනවාසයක් වෙද්දී ඒක සමරනවා සතුටු වෙන එක හිනාවෙවි කතා කරනවා හිනාවෙවි කතා කරන එක සැමරීමක් කරනවා ඒ කියන්නේ ඒක තමයි දුෂ්ට ස්වභාවය ඒක ව්‍යාපාදේ නම් තමයි ඒක ඉතින් එතකොට දැන් ඒක අර බය දැන් බය ගත්තාම ඒතන ද්වේෂයම තමයි තියෙන්නේ ඒක පොඩ්ඩක් වෙනසක් තියෙනවා දැන් අපිට අපි හිතුවොත් එහෙම දැන් මට බයක් ඇති වුණොත් එහෙම බයක් තියෙන්නේ වර්තමානයේ දකින්න අරමුණට මම ප්‍රතික්ෂේප කරනවා ඒක
දකින්න වර්තමානයේ මට ආයතන හයට අරමුණක් වැඩෙනවා ආයතන හය හරහා අරමුණක් එද්දී ඒ අරමුණ මම ඒ කියන්නේ මම ඒක අකමැති ඒක නුරුස්නායි මට හැබැයි මට ඒකට ඇටැක් කරන්න බෑ ඒ කියන්නේ මට ඒකට ඒ කියන්නේ දැන් क्रोधे मम बलवत् क्रोधे मम तम अय्या मम तम अक् मट बुलवा है भाई दें बाय आना अली मटवाड़ा बालवात के ना इस तरह मटवाड़ा तानातुरे इंगारे मटवाड़ा में भाई हाथी इंगारे या बालवात के लिए देने दी मटे ताराहा वाती है ना ताराहा आवाज़ मामा इधर ही पड़ा है ना यानी मामा एक निजी में मांग इधर ही आई मिला है ना मुकदे नहीं यानी दें මොකද මට ඒකට ඇටැක් කරන්න බෑ. හැබැයි මම තරහයි ඒකට. මම කැමති නෑ ඒ මනුස්සයාට. මම කැමති නෑ ඒ සතාට. උමට ගහන්න දෙන්නේ. මට හැබැයි ඕන මට කරන්න දෙයක් නෑ. මට දැන් තියෙන්නේ පලා යන්න ඕන මෙතන. අන්නතර ඒ එතකොට ඒ ඒකනේ බය කියන්නේ මම ඒ සතා පබල්ල පන්නන් ඉදි දුවලා දුවනවා. ඒ මනුස්සයා මට ගහන්න ඉදි දුවනවා. මම ඒ සිද්ධියෙන් පලා යනවා. එතන මම ඒ සිද්ධියෙන් පලා යද්දි තියෙන මට ඒ නිඳාවෙන් මම පලා යනවා. ඒ බැනුමින් මම පලා යනවා මොකද මම බයයි ඒකට ඒ නිසාවට ඒ අපහාගෑමට ඒ වෙන බයයි කියලා කියන්නේ මට කරගන්න දෙයක් නැහැ එතනදී මට බයින්න තරම් අයියක් නැහැ යාට මට බය ඒ නිසා මම ඒක බය ඇති වෙන තැන තියෙන්නේ බය වෙලා අයින් වෙද්දී එතනින් එතන ද්වේෂෙම තමයි يعني මගේ මනසට බයක් එනවා නම් බය තනත් වැඩ කරන්නේ ද්වේෂ ද්වේෂෙම එක ලක්ෂණයක් බය කියන්නේ ඊට පස්සේ විතර ශෝකේ ගන්නකෝ දැන් මම මොනවාරි දෙයකට ශෝක වෙනවා නම් ඒ ශෝකයේ කියන දර තියෙන්නේ ද්වේෂයම තමයි. දැන් හිතන්නකෝ දැන් අපිට කවුරු හරි ළමයා මැරෙනවා. අම්මා කෙනෙක්ගේ පුතෙක් මැරෙනවා. පුතා මැරුණාට පස්සේ අම්මා අඬනවානේ ශෝක වෙනවානේ. ඒ ශෝකය කියන්නේ තනිකර ද්වේෂයක්. තනිකර ද්වේෂය තමයි මේ මොහොතේ මගේ ඇතුළේ තියෙන්නේ. දැන් අම්මා හැබැයි ඒක වෙනසක් තියෙනවා ශෝකයේ දින වෙනස තමයි දැන් ක්‍රෝධයේ දින ඇටැක් කරන්න පුළුවන් බයේ දින පලා යන්න පුළුවන් බය වුණාට ඒ ද්වේෂයෙන් පලා යන්නේ ස්වභාවය ඊළඟට ව්‍යාපාදයේ කියන්නේ මුට මෙයාට මොනව හරි වෙන්න ඕනේ කියලා දැඩි ලෙස හිත හිංසාකාරීකම ඒ කරන ගතිය ඊළඟට දැන් ශෝකයේ තුල තියෙන්නේ මට කරන්න දෙයක් නැහැ තරහයි මං ඒකට ඒගොල්ලෝ මම කැමති නෑ මගේ ළමයා මැරුණට නුරුස්නවනේ මං ඒක දැන් කවුරුත් අම්මා කෙනෙක් කැමති නෑ තමන්ගේ පුතා ළමං ඉස්සරහා බෙල්ල කපලා කවුරුත් මරනවට තමන්ගේ ළමයා තමන්ගේ ඉස්සරහා බලනකොට අම්මා කෙනෙක් කරන්නේ නෑ ඒකට ඒ අම්මට ඒකද ශෝකයයි ශෝකය කියලා අම්මා ඒකට කැමති නෑ ඒක ප්‍රතික්ෂේප කරන සිද්ධිය හැබැයි ඒ සිද්ධිය ප්‍රතික්ෂේප කරලා ඒ සිද්ධියට අකමැති වුණාට ඒ සිද්ධිය කෙරේ නුරුස්නාවක් ආවට ඒ අම්මට කරන්න දෙයක් නෑ ළමයා මැරිලා ඉවරයි මරිලා ළමයා මැරිලා ඉවරයි ආයෙ ළමයට පණ ගන්න බෑ අනතර ඒ වෙලාවේ වෙන මනෝභාවිතන ද්වේෂය ඒ වෙලාවේ වෙන තරහට තමයි ශෝකය කියලා කියන්නේ ඒක එහෙනම් එන දෙරුගන මඩ මනසේ ශෝකයක් ඇති වෙද්දී ඒ ශෝකේ ඇති වෙන හැම වෙලෙම මම ඉන්නේ ද්වේෂ සිටක ඒ ශෝක සිටින් මැරුණොත් දුකටියක शोके मेरण क्रोधे मेरण वैरे की मेरण व्यापारे की मेरण बाय की मेरण मे हेम तनक मे द्वेष मरण सीधे द्वेष मूल्य दुगति द्वेष मूल्य अरमुन ओकोम बाय शोके क्रोधे व्यापारे मे ओकोम प्रतिक्षेप लक्षण मे हेम एक अरमुन प्रतिक्षेप करने गति अतुल
එතකොට දැන් ඒ අහේකමක එක එක වෙනස සමහර එක තියෙන්නේ ගහන බයින එක සමහර එක තියෙන්නේ හිතින් හානියක් වෙන්න කියලා හිතනද සමහර දෙක දින පලායන සමහර දෙක දින ඇදීම ඒ වගේ මේ ඉතින් ඔය ඔක්කොම වැටෙන්නේ එකම ටිකද අබා කියනවා දැන් පිළිකුලත් හරි පිළිකුල වැටෙන්නේ පිළිකුල තියෙන්නේ ඒකම දැන් පිළිකුල් කරන තැන තියෙන්නේ මම ඒ අරමුණට අප්‍රසන්නයි මට. එයාව දකින්නවත්, එයා අහන්නවත් ඒක අප්‍රසන්නයි. අප්‍රසන්නවත් එක්ක හිත කය දෙක හකුල ගන්නවා අපි. මම ඒකට ආසිනේ අපෝ මට දකින්නේ ගඳට මට පෙන්නන්න බෑ. මට හරි පිළිකුල්ලේ කියලා ටග් ගාලා නහය අකුරු කරනවා. නහය මම ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ අපි මේ මනස හකිලිනවා හැම වෙලෙම. මනස හැකිලෙන ගතිය. එහෙනම් හිත කය දෙකම අපි හකුල ගන්නවා. පිලිකුල් කියනවා ඒ පෙරවර පිලිකුලේ තියෙන්නේ අප්‍රසන්න බවමයි පිලිකුලේ තියෙන්නේ ද්වේෂයමයි එතන එහෙනම් ඒ පිලිකුල කියන එක ගත්තත් පිලිකුල් කිරීම ඇතුලේ හැංගිලා තියෙන්නේ තරහව තමයි ඉතින් ওই විදිහට ඉතින් ඒ අර තරහවට ඇයිදී ගොඩක් තියෙන ද්වේෂයට අදාළ මේ දැන් සමහර වෙලාවට ඒක දැන් වංචනික ධර්මයක් වෙන්නත් පුළුවන් දැන් ද්වේෂයේ තියෙන එක අත්හැරීම වගේ වෙන්න පුළුවන් වංචනික ධර්මයක් කියලා කියන්නේ අපි හිතන් ඉන්නවා ඒක කුසලයක් කියලා. හැබැයි මම හිතාගෙන හිටියට ඒක කුසලයක් කියලා ඒ වුණාට ඒක හරියට බැලුවොත් එහෙම අපිට දෙන එක කුසලයක් නෙවෙයි මගේ ද්වේෂය. දැන් නේද දැන් බල්ලෙක්ට පණුව ගහලා ඉන්න තුවාලයක් ඇදිලා. බල්ලෙක්ට පණුව ගහලා ඉන්න දවසේ මට මේක දැකගෙන ඉන්න බෑනේ. මට මේක මම නිරුස්සනයිනේ. මේ සදාන තුවාල ඇදිලා ඊට පස්සේ මම මොකද කියලා මූට නම් වහ ටිකක් හරි දෙනවා. වහඩිය කයිදල මේ කර්ම ආත්මයන්නේ ගෙවන්නේ මැරිලා ගියා නම් ඊට වඩා සපයිනේ මේ කර්ම ජීවිතයේ ගෙවනවට වඩා ඒනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන භික්ෂුවක් එහෙම යම් කෙනෙක් උඹ ඊට වඩා හොඳයි මැරිලා යපලයන් කියලා ඇත්තටම එයා මැරුණොත් ඒ විශ්ව පරාජිකයි ජීවිත විද්‍යාවේ නේ විද්‍යාවේ විද්‍යා පරාජිකය මහානකම ඉවරයි මොකද ඒ තනිකර ද්වේෂ සිතක් ඒක තනිකර ද්වේෂ සිතකින් දෙන උපදේශය එතකොට මේ තුන්වෙනි පරාජිකාවටපත් වෙනවා මොකද ඒක අපිට මේ අපිට ඒක හොයාගන්නම හරි ගොඩක් ඒ කියන්නේ අපිටවත් ඒක හොයාගන්න බෑ මොකද අපි හිතන්නේ තනිකරම මේක කරුණාව මගේ කියලා මේ බල්ලා ගැන මම මට ආවේ හරි කරුණාවද මූ දුක් විඳිනවා ඉදින් මූ පුදුම වේදනාවකනේ ඉන්නේ මූ මැරිලා ගියා නම් ඉදින් මූ මේ දුකෙන් ඉවරනේ පොඩි කාලයකට හරි කියලා ඒ කියන්නේ අපිට පේන්නේ මේක මාර කරුණාවන්ත සිතක් වගේ එකක් කියලා කරුණාවන්තකම කියලා තේරෙන්නේ හැබැයි අනිකර තේරෙන්නේ අපිට මේ බල්ලා විදිහට දුක බලන් ඉන්න බැරි තරහක් තියෙනවා අපිට ඒක නුරුස්සයි අපිට ඒක දිහා බලාගෙන ඉන්න බෑ අපේ දින ද්වේෂයක් ඒක අපේ දින නුරුස්නාව අපේ දින ද්වේෂය ඉතින් අපි පෙන්වන්නේ අපිට කරුණාව වගේ මම මේ මෛත්‍රී සාගත දෙයක් කරන්න යන්නේ කියලා ඉතින් ජීවිත හානියක් ඉතින් ඒක එහෙම හිදී ඌ කැමති වෙද ඒක ප්‍රශ්නයක් ඌ කැමති නම් ඔබ විද හරි තව ජීවිතේ ඕන නම් ඉතින් අපි වැරද්දක්නේ කරන්නේ ඒක ඕක ඉතින් දැන් කාලේ එනවා අර ඥාතීන්ටර මැරේ අර කොමවල මේ මේවා හැදෙදී අයිසී කිද්දේ ප්‍රශ්නේ දෙනවා හරියට එකින් දෙන්න ඕනේ අවසරයක් ඔක ගලවන්න මැෂින් එක පවුල කෙනෙක් අම්මා තාත්තා ගැන හිතර ප්‍රශ්නයක් කරනවා ඒක පරාජිතාද කියලා. ඔය පරාජිතය නෙමෙයි අනාදරේ කර්මද කියලා දෙනවා අපිට. ඒ මොකද ප්‍රශ්නයක් එක එක ඇත්තටම විශ්වකට හරි උත්තරයක් දුන්නොත් ඇත්තටම විශ්ව පරාජිකා වෙන්න පුළුවන්. කෙලින් උත්තර දෙන්න කිව්වොත් ඒ වගේ ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන්න සමහර දෑංගවලදී අමාරුයි අපිට. සමහර දේවල් වලදී ඒක හරියටම ඒ වගේ දැනගද ඒක මේ ජීවිත ඒ කවුද දන්නේ ආරයාගේ මනෝ භාවය පිළිබඳ අනිත් කෙනාගේ තියෙන තව තප්පරයක් පිටපත් ඉන්න ඕන දෙයට තව තප්පරයක් හරි යාට ඕන මේකේ පවතින දෙය බල්ලට ඕන ඉන්නද මේ මනුස්සයට ඕන ඉන්නද අපිට නම් යා මේ දුක් විඳිනවා මේ පිළිකාය වේදනෙක් මන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහලා යවන්න දෙන්නේ ඒ අපිට මේක බලන් ඉන්න බැරි උලස්සාවන්නේ තියෙන මේ සිද්ධිය දිහා මේ මගේ අවුලක් කියලා පෙන්නේ නැහැ නේ අපිට මේ න්යායට මේ කරුණ අන්නේ වගේ සමහර තැන් තියෙනවා අපිට අපේ මේ අපිට වෙන්නේ අපේ කරුණාවන්ත වගේ කම එක වගේ එක අපේ අපි මේ 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 එහෙම නැත්නම් තනිකර ද්වේෂය වැඩ කරන්නේ නැද අන් ඒව කියනවා වංචනිකව ද්වේෂය වැඩ කරන තැන්
අපිටවත් තේරෙන්නේ අපි අපිටවත් තේරෙන්නේ නැහැ අපි දේශේ මේ වැඩේ කරන්න කියලා අපිටවත් මේක අඳුර ගන්න බැ අපේ ඇතුළාන්තේ ඉතින් අනේ නිසා තේරුම් ගන්න ඕනේ දේශේ කියන එකේ වංචනික ක්‍රියාත්මක දැන් සමහර වෙලාවට දැන් බලන්න මට කෙනෙක් එක්ක ගෙදර ඉන්නපා වුණාට පස්සේ ඉන්නුනාට පස්සේ මට ඕන විදිහට එයා ඉන්නේ නැහැ කියන දේ ආන්නේ නැහැ උනාට පස්සේ අපි ගෙවල් දොරවල් අදලා මහාන වෙන්නේ නැන්නේ ඒක එතකොට ඉගන්නේ මම මේ ගැඹුරු නෙක්ඛම්මයක් කරා වගේ කියන්නේ ඒ වුණාට හොද්දට බැලුවොත් බලන්න ඒ වයිෆ් ඒ හස්බන්ඩ් ඒ ළමයි ටික ඕන විදිහට ඉඳලා නැහැ තමයි ඒක ගණන් අරගෙන නැහැ හැබැයි ඒ වගේ ඉතින් නිකන් හරියෙම ආයෙ යාලා හොද්දට බලලා හොද්දට ආදරෙන් හිටියලා හිටියනම් තමයි ඔය නෙක්ඛම්ම ඉවරයි හරි ප්‍රශ්නයක් නැද මම ගෙදර ඉන්නම් කියලා ඉතින් අර එතකොට ඒ අත්හැරීම ප්‍රඥාව හරහා වෙලා නෙමෙයි ප්‍රඥාව හරහා ප්‍රඥාව අනුමා නික්කම්මේට කියවගෙන එයාලා හොඳට හිටියත් වයිව එයා අත්හරිනවා එයාලා හොඳට නොයි Tamanට ඕනේ බලාපොරොත්තු වෙන්නේ හිටියත් අතහරිනවා නොහිටියත් අතහරිනවා අර මට ඕනේ වෙයි ඕනේ විදියට නැති වුණාට පස්සේ මට ඕනේ විදියට ඒ ආරාමේ ඉන්න කට්ටිය ගෙදර ඉන්න කට්ටිය නැති වුණාට පස්සේ මම ගෙදර ඇවිල්ලා මහන වෙන එකත් මම ආරණ්‍ය ඇතුළේ තව අනගත වෙන එකත් ගැඹුරු නික්කම්මයක් නෙවෙයි ඒක ඒක තනිකර ද්වේෂයක් තියෙන්නේ. ඒ ද්වේෂය කියන්නේ තනිකර කලකිරීමක්. තනිකරමසේ ද්වේෂයක් තියෙන්නේ. ඒ ද්වේෂය නිසා සමාහලාවට අපි දේවල් අතහරිනවා. අතහැරලා ආධ්‍යාත්මික වෙනවා. හැබැයි එතකොට ඒක එයත් රැඳෙනවා මම මට මේ සියල්ල කරේ කලකිරීම එක්කම හිත පහළ වෙලා ලොකු මේ ගැඹුරු අත්හැරීමක මං ඉන්නේ. කියලා තමන්ගේ තමාට රැඳලා තමන්ගේ ද්වේෂය තමන්ගේ නුරුස්නාව ද්වේෂය මේ තමන්ගේ ද්වේෂය නිකම්ම නේ. හැබැයි ඒක හොයන්න පුළුවන්. මහාන වෙන්න ආවත් ටික දවසක් ඇදි කොකු ටිකක් දා ගන්නවා. මහාන වෙන්න ආවත් එතන ඉන්න නුරුස්ස එතන ඇයක වලි දා ගන්නවා. එතන කල එතන ඉන්න කලගිරින්න ගන්නවා. එතන ඉන්න ඇයක අන්න එතකොට දෙනවා. මෙයා එහෙනම් ඇවිල්ලා තියෙන්නේ අර ප්‍රශ්නේ යා හිතර දෙනවා. gedara tella මෙතෙන්ට ආවම එයාගේ යවුල හරියයි කියලා. නෑ එයාගේ ගැටෙන ගතිය මෙතෙන්ට ඇවිල්ලත් ඒක නිර්මාණය කරලා මෙතනත් කලගිරිනවා. තව දැනගට යනවා. ඉතින් නැතිලා එදෙනට ටික දසින් කලගිරිනවා. ඒ කියන්නේ එයා නෙක්කම් මේ කරා නම් එයාට මෙතන ප්‍රශ්නයක් වෙන්න බෑ. තුරුතුරු ගන්න නෑ. ඕන එකට අතිසිස්ටයිසර් කියලා ඉන්නවා. ඕන එක කෑම කොහොමද, මිනිස්සු කොහොමද, අරක කොහොමද? ඕන එකට අතිසිස්ට එච්චරයි. එයා නෙක්කම් මේකින් යාවේ මේකට. එනේ වෙනද ගෙවල් දොරවල් වල දරුවෝ එපා වෙලා ආපු කට්ටිය ආවට සමන්ත ඔය දිහින් ඉන්නේ නැතුව ආපු කට්ටිය මෙතනත් අල්ල ගන්න පුළුවන් ටික දවසක් ඇද්දි කොකු තමයි. එල්ලගෙන තමයි. මෙතන ඉන්න ඇස්සක රණ්ඩු තමයි. යන්නේ වගේ තමයි ඒ ටැංගලි තමයි හොයන්න පුළුවන්. මෙයාලා මේ අත්හැරියට මෙයාලා හිතන්නේ කියන්නේ මෙයාලා ගැඹුරු අත්හැරීමක් කරපුවායි කියලා. මෙයාලා එහෙම කරපුවායි නෙවෙයි. මෙයාලට ඒ පරිසරේ ඉන්න බැරි නිසා, ඒ පරිසරේ රුස්සන්නේ නැති හින්දා, ඒ පරිසරේ වෙන වැඩ රුස්සන්නේ නැති හින්දා නුරුස්නාවට අත්හැරලා තියෙන්නේ. එයාලා අත්හැරලා නෙවෙයි. එයාට මේ අවබෝධයක් අරහා යමක් ජීවිතේ ගැඹුරක් තේරුම් ගැනීමක් කරා, මේ හැම දෙයකම තියෙන ආදීනව තේරුම් ගැනීමක් කරා නිස්සරණයට ආවා නෙමෙයි. ඒ වෙන පටලැවිල්ලක් වෙලා දින එක තේරෙන්නේ අර පසු කාලීන වෙන සිද්ධිවලදී. පසු කාලීන යාලා දාගන්න කේස් අස්සිටි තමයි තමන්ට දෙන්නේ මගේ මම මොන බොරුවක්ද මේ කරගෙන තියෙන්නේ. මට මේ හැම ලොකු නෙක්ඛම්මයක් ආනේ අන්තිමට මේකේ දුක් විඳින ඉන්න තියෙන්නේ. ඒ මොකද ඒ ඉතිපස්සේ මේකටත් කලකිරෙනවා. මොකද්ද මම මේ කරගත්තු ජීවිතේ කියලා කලකිරියද හදිස්සියලා තිරන අරගෙන කොහෙද මං ඇවිල්ලා වැටුනේ. කාමලෙන් ලිපර වැන්නා වගේ ඊටපස්සේ ජීවිතේ. ඊටපස්සේ එතනින් එහාට එන්න ගන්නවා පස්සත්තාප. පශ්චාතාපේ නමන ඒක ඒකෙත් දේශසිතේ ඊළඟ ලක්ෂණය. දැන් මොකක් හරි දෙයකට මගේ අභ්‍යන්තරේ පශ්චාතාපයක් තියෙනවා නะ. මං ගත්ත තීරණයක් ගන්න ගහල් ගැන, මං ගත්ත ඩිසිෂන් එක මොකක් හරි තීරණයක් ගන්න මගේ ඇතේ පශ්චාතාපයක් තියෙනවා නම් මේ වෙලාවේ සහිගල තේරුම් ගන්න මම ඉන්නේ දේශයක. මොකද පශ්චාතාපය කියන එක දැන් පශ්චාතාපය කියද්දි ඒක හොඳ දෙයක් වෙනද? මේක හොඳ දෙයක් කළා පශ්චාත්තාප වෙනවා. නරක දෙයක් පච් කළා පශ්චාත්තාප. ඒ දෙකම පශ්චාත්තාපය කියන්නේ ඒක හොඳ දෙයකට හෝ වෙච්ච අකුසලයකට හරි නුරුස්නා. අර වැරද්දකට හරි තමයි නුරුස්නාවක් ඇති කරගත්තොත් වැරද්ද උඩ ඩබල් අකුසලයක් වෙනවා. ඒක හරි දෙන්නේ කියන්නේ මම වැරද්දක් කළා වැරද්දට හරි නුරුස්නාවක් ඇති කරගත්තොත් වැරද්දට හරි නුරුස්සාව පශ්චාත්තාප වෙන්න ගියොත් ඒ කියන්නේ ඒ වෙච්ච දේ අල්ලගෙන නැවත 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 මානසික ප්‍රතික්ෂේප කරනවා. නැවත නැවත ඒ සිද්ධිය අල්ලගෙන තමන් ගැටෙනවා නේද?
එතකොට මේ ඒ කියන්නේ කුසලයක් වේවා අකුසලයක් වේවා මොකක් එක මොකක් අරගෙන හරි පශ්චාත්තාප වෙනවා නම් ඒ පශ්චාත්තාපේ අකුසලයක් පශ්චාත්තාපේ කියන්නේ තනිකර ද්වේෂ මූලික සිතක් තනිකර එදෙන වැඩ කරන්නේ ද්වේෂයේ දැන් මෙන්න මේක හොඳට බලන්න මේ මනෝභාවයෙන් තේරුම් ගන්න පුළුවන් ද කියලා දැන් දැන් අඟුලිමාල හාමුදුරුවන්ට බලන්න උනේ ඒක නෙමෙයිද කියලා දැන් අඟුලිමාල හාමුදුරුවන්ගේ චරිත දිහා බලද්දී උන්වහන්සේ මිනි මැරුවා හැබැයි මේ මිනි මරණ එක නතර කරානේ හැබැයි නතර කළාට නිවන් දකින්න බැරුව ගියයි නිවන් දකින්න බැරුව ගියේ තමන් කරපු දේ ගැනම අයියෝ මං පව්කාරකම කළා මං මිනි මරුවම කළා තමන් කියපු දේ ගැනම කරපු දේවල් ගැන ආයේ නැවත 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 හිතේට පශ්චාත්තාප වුණා උන්නාදට තේරුන්නේ නැහැ මේ පශ්චාත්තාපේ මම ඉන්න වර්තමානයේ දේසි මම මේ පරණ වෙච්ච දයක් අල්ලගෙන පශ්චාත්තාප වෙනවා කියන්නේ තනිකර මම ද්වේෂයෙන් වැඩ කරන්නේ වර්තමානයේ වර්තමානයේ සම්පූර්ණ ඒ නිසා ඒක ඉදින් උනාල් දරුන් ගන්න ඒක මැරුවා ඉවරයි ආය ඒක විපාකයක් වෙනවා නම් විපාකේ බාර ගන්න ඉවරනේ පදුක් නොවි නැතු ඔය වෙච්ච දෙයට වෙච්ච දෙය ගැන කල්පනා කර 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 වෙච්ච දෙය ගැන හිත නැවත 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 මනස එකකින් ඒකේ රුස්නාවක් තමන් ගැන තමන් වෛරයක් තමන් ගැන තරහා ඇති කරගන්න යන්න මේ පරණ වෙච්ච සිද්ධියක් අල්ලගෙන තමන් තනිකර මේ අකුසලයක් වර්තමාන සිද්ධ කරන කියලා පේන්නේ නැහැ නේද තමන් තනිකර ඉන්නේ ද්වේෂෙක කියලා ද්වේෂයක කියලා ඉතින් එතකොට ඒක ප්‍රශ්නේ ඒක ඇත්තටම කියන්නේ ඒ ගැන සතුටු වෙන්න කියලා නෙමෙයි ඒක වුණා ඉතින් එච්චරයි ඒක වුණා ඒක එච්චරයි එදෙනින් එහාට ඒක ඒක වැරද්දක් කියලා තී පිළිගත්තා මං අරින් වැරද්දක් වුණා ඒකට සමාව ඉල්ලගත්තා ආයෙක මං කරන්නේ නැහැ ඉච්චරයි වැර කොලා කොච් වෙච්ච කිසිම දෙයක් ගැන පශ්චාත්තාප වෙන්න යන්නේ ගිල්තියක් හදා ගන්න යන්නේ එහෙම වුණොත් අර තමන්ගේ ආත්මයේ දෙවිසින් අරක් ගන්නවා තමන්ගේ ජීවිතේම දෙවිසින් අරක් ගත්ත ගමන්ම භාවනාවක් සතියක්වත් මොකක්වත් වැඩ ගන්න හම්බෙන්නේ ඒක හැබැයි හොඳ පැත්තෙන් ඉන්නත් පුළුවන් දැන් දැන් නන්දහාමුදුරුවන්ට බලන්න උනේ කිරිමේද කියලා දැන් නන්දහාමුදුරුව කරේ හොඳ දෙයක්නේ බුදුහාමුදුරුවෝ කිව්ලා මේ රජ ක්‍රමයේ කසාදේ වෙරින් එක දවසේ පාත්‍රය දීලා එක්කගෙන වෙලක් නන්ද කැමතිද මහාන වෙන්න කිව්වා. ඉතින් අයියානේ සහෝදරයානේ බෑ කියන්න බැරි කමට කියුණා ඕකේ කියලා. මං කැමතියි කියලා කියුණා. එහෙනම් ගත්තනේ තීරණය. තීරණය අරගත්තට පස්සේ ඉතින් එච්චරයිනේ ආයේ වැඩේ දෙන්නේ තීරණේ ගත්තට ඒ වෙලාවේ බෑ කියන්න බැරි කමට හා කිව්වා. හා කියලා කිව්වා. ඉතින් එතනින් එහාට මොකද කරන්නේ? ඉතින් අඬ පස්සට අපි වීටියා. මේ තමයි ලොකු ගැඹුරු නිකම්මයක් කරේ තමන් උපාතේරිය රජක මාතේරිය බිරිඳ ඇතේරිය මේ ජනපද කල්යාණී ඇතේරිය තමන්ගේ රාජ්‍ය රට ඇතේරිය රජක මාතේරියලා ඊටත් එහා ගිය වුතුන් තැනකට පත් උනා හැබැයි පත් වෙච්ච දවසේ ඉඳලා පශ්චාත්තාපේ අයියෝ මොකද්ද මම මේ කරගත්තේ ඒකයි මම එක අකුසලයක් ගැන හිතලා පශ්චාත්තාප වෙන්න පුළුවා ඕනනම් තමන් කරපු යහපත් දෙයක් ගැන හිතලා පශ්චාත්තාප වෙන්න පුළුවන් දැන් තමන් ලොකු ගැඹුරු නික අත්හැරීම නිකරේනේ मनस पोडिया महान मनस තේරුම් ගන්න අපි හොඳ දෙයක් කරනවා. ඒ කියන්නේ දැන් අපේ මනස තියෙන හැම වෙලේම මේ මනස හැම වෙලේම කැමැති ස්වභාවයෙන්නේ මොකක් හරි තමන් කොහේ හරි යන්න ගියාගේ මොකෝ අපි. කොහේ හරි ඕන දැන් ගමනක් යන්න ගියා. අපි හිතමු දැන් ඕන අපි මේ ඉඳන් යනවා කොළඹ යන්න. කොළඹ යන්න ගියාට පස්සේ ඕන මමගදී මේ ආවේ දුම් මමගදී අයිස්ක්‍රීම් කඩයක් දානවා. මට එකපාරට හිත හිදෙනවා අම්මාට ඉතින් අයිස්ක්‍රීම් තියෙන දිදී පොඩ්ඩක් කොළඹ යන එක පහු කරලා අයිස්ක්‍රීම් කන්න ඕන කියලා අයිස්ක්‍රීම් එක ළඟට යද්දි මොකද වෙන්නේ අයිස්ක්‍රීම් කඩේ ළඟට යද්දි එකපාරට බස් එකිනවා දැන් අයිස්ක්‍රීම් ගන්නවද බස් එකට නගිනවද අයිස්ක්‍රීම් කන්න ගියොත් කොළඹ යන්න හම්බෙන්නේ නැහැ ඒක ওই බස් එක පාරක් වුණොත් පරක් වෙනවා හැබැයි ඉතින් බස් කොළඹ ගියොත් එම අපරාධය අයිස්ක්‍රීම් එක ඊට පස්සේ මොකද වෙන්නේ දැන් අන්තිමට මෙච්චර රා අයිස්ක්‍රීම් එකක් හම්බෙන්නේ නැහැ ඊළඟ දෙපැත්තේ හිත දෝලණය වෙනවා. දැන් අපි තීරණයක් ගන්න වෙනවා එක්කෝ බස් එකට නගිනවද නැත්නම් අයිස්ක්‍රීම් කනවද. ප්‍රශ්නේ තියෙනවා අපි දුමු මිනිස්සයා එකපාරට බස් එකට නගිනවා.
ඉතින් බස් එකට නැග්ගාට පස්සේ හරි දැන් තීරණේ ගන්න කොළඹ යන්න මම බස් එකෙන් නැගලා ඊට පස්සේ බස් එකට නැග්ග වෙලේ ඉඳලා චික් අයිස්ක්‍රීම් එක කන්න තිබ්බේ අබ් ඒ පරාදි දාලා ආවේකන ඉතින් අර මුළු බස් එකේ ගයිඩෙන් දිගටම අයිස්ක්‍රීම් කියන හිතනවා ඒක තමයි පස්සේ මේ මනසට ඕනේ එහෙ gedere ඉන්නකන් අපරාදි මං ආරන්නේ ආවේ තින් ඉන්නකන් අප ඉතින්නම් පශ්චාත්තාප වෙන මොකද්ද මං අර තියෙන්නේ මෙහෙට ආව දවසේදී ගතිය අප්සෙට් ගන්න අපරාදි මම මේ හදිස්සියලා ගන්න තියෙන්නේ එහෙදි අර මේ මනසට ඉන්න බෑ ඒකට පොහෙට හරි දාගෙන පශ්චාත්තාප වෙන්න ඕනේ ඉන්න දැනගෙන පශ්චාත්ත මං කරපු ගත්ත තීරණය ගැන පශ්චාත්තාපයි මම ගත්ත හන් තීරණයක් ඒක එච්චරයිනේ ගත්ත තීරණයක් මම කන්නේ අයිස්ටි මම කන්නේ අය කොළඹ තමයි ඉතින් අය ඕක ඊට පස්සේ එතනින් යහට වැනි වැනි ඉන්න ඕනේ නෑනේ එතනින් යහට මං ආයෙ දැන් ආයෙත් පහිටන්නේ ජීවිතේ ඒ වෙන මොන ද්වේෂයේ කියන්නේ අපි අපිට ඔහොම ඉන්න බෑනේ වර්තමානයේ ගත්ත තීරණයත් එක්ක සතුටින් ඉන්න බෑනේ ඉතින් මේ සතුටුනොත් ඒව නිවන් දකින්නවානේ අපි තින් මොකද වෙන්නේ ද්වේෂය ඕක මැදට දාගන්න ඕනේ ද්වේෂය දාගන්න ඕනේ තින් අර අයිස්ක්‍රීම් එක ගැන කොළඹට යනකම් චික්කෑ මං කරගත්ත වැඩේ කියලා හැබැයි ඕක ඇත්තට මේ වෙලාවේ බෑ බෑහලා මේ අයිස්ක්‍රීම් එක ආවම ඉතින් කල්පනා මොන මොඩඩද මං කරලා දැන් කොහොමද කොළඹ යන්නේ මගේ තියෙන මොඩකවට මං බැඳුනනේ කියලා අයිස්ක්‍රීම් එකක් ඉඳ මගේ ඔක්කොම නැති කරගත්තනේ මං එතන පශ්චාත්තාපය වුණේ ඒකට කියලා එහෙන එක පැත්තක සැනසෙන්නේ අයිස්ක්‍රීම් එක කාලා ගත්තනම් තීරණේ අයිස්ක්‍රීම් එක කෑවා ඉවරයි ආයි ආයි එතනින් එහාට බස් එක ගැන හිතන්නේ නැහැ බස් එකේ ගැන කියනනම් අයිස්ක්‍රීම් එනට මනසට ඕක බෑ මනසට ඕනේ කොහේ පැත්තක් හරි අල්ලගෙන තුරු 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 ගා ඉන්න ගත්ත තීරණේට බැන බැන ඉන්න ගත්ත තීරණයට වෛර කර කර ඉන්න ඒ මං කියන්නේ අන්නේ වගේ ගත්තට පස්සේ ආය පච්චත නන්දහාමුදුරුවෝ වගේ නිකන් වැඩක් නැහැ ගත්ත තීරණේ බැස්ස එච්චරයි බයින් නැත්නම් බයින් නැහැ එච්චරයි ආය ඊට පස්සේ අතහැරලා ගිහිල්ලා මේ ගැන හිතන්නේ නැහැ මේකට ආවට පස්සේ ආය අර ජීවිතේ මං අපරාධේ මොකද්ද කරේ කියලා හිතන්නේ ඒ කියන්නේ අපි කියන්නේ අන්නේ එහෙම නැත්නම් තමන්ගේ ආත්මයේ ද්වේෂය තමයි හැල් කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මයේ තනිකරම මේ ද්වේෂයක් පුපුරු ගන්න කරුණාකාර ජීවිතයක් කියන පශ්චාත්තාප ජීවිතයක් අඬා හෝ ගන්න ජීවිතයක් කර්මයක් ඒ කියන්නේ තමන්ට තීරණයක් කරන් ඒක ඉඳ බෑ හරියට කෙලින් තීරණයක් කරන ගත්ත තීරණයක් එක්ක ඉතින් මම මෙන්න මේක දැන් ඇතුලේ තේරුම් ගන්න එහෙනම් මම දැන් ගත්ත දැන් මම තීරණය කළා මේකට පයින්නේ ආ පැන්න දැන් ඉතින් මූහුද පැල්ල ඇයි පැන්නේ මං අපරාධයර ගැට්ට දිනලා හැරලා යන්න තිබ්බේ ගැට ළඟටලා මොකද්ද මම මේ ගත්ත මොඩ තියෙන්නේ නැත්නම් මොකද්ද මම පිළිවදින් තල්ලු කරගෙන හොයාගෙන තියලා දෙකක් අස්නවා පවුද්දන්නේ මම අපි ගැටකට ආවිලා තල්ලු කරේ විయోగට ඌට දෙකක් දුන්නා නම් ගිත්තලා මං ගොඩ ගිහිල්ලා ඌට දෙකක් දීලෙන්න ඕනේ කියලා තින් කවුරු හරි ගහන්න කෙනෙක් කවුරු හරි වාගෙන තින් දඟලට දැනෙලිලා ආත්මේ ඉතින් මෙන්න මේක තමයි මේ මනස සිටියේ කියන අපි තනිකර දන්නේ මේ ද්වේෂයම තමයි මුළු ලාස්දිම ගෙනම් කරන්නේ අපි අපිට තේරෙන්නේ නැහැ අපි ඉන්නේ ද්වේෂය තමයි හරි ද්වේෂ චරිත ද්වේෂ ස්වභාවල් ඉතින් ඒ ද්වේෂ ස්වභාව හොයන්න පුළුවන් ගත්ත තීරණය ගැන අනිත් පැත්ත ගත්තනම් හොඳයි අපරාධ දාර ඔබ වහන්සේ කියපු ඉන්න මම මේ අතහැරිය සික් මගේ මේ මේ ප්‍රයයක තියන් හිටියන අද මං ඉන්නවනේ මේ මොනිකන් සුදු පාන් කාල නැදු මේ නම් එදා අපරේ ඉන්නේ මුකාක් හරි දෙනවා දැන් ඉතින් එදා ඉදින් මොකද උනේ වහන්සේ ඉන්නේ විශ්වාස දීප ශ්‍රද්ධාව තියන්න කිව්වා භක්තිය තියන්න කිව්වා අදහන්න කිව්වා ඔන්න අදාලා මට වෙච්චි දේ අදාල සද්දාව තියලා භක්තිවන්ත වෙන්න කියලා මට වෙච්ච ඉදී. අනේ මොකුත් නැ මේක කියලා මේකෙත් මොකුත් නැ. ඔව ආසෙත් නැ අන්තිමට. ඔව ආසෙත් නැ මේකෙ මොකද යතේ තියනවා කියලා හොයාගන්නත් නැ අන්තිම ආරකස් නැ. ඉතින් අඩනවා ඉතින්. ඉතින් අඩ චුරු චුරු ගා. ඊළඟට ප්ලෑන් ගන්නවා මෙහෙම කරනවා. හරිම කරන්නේ නැ මම නම් යනවා. මම නම් මෙහෙම කරනවා. ඉතින් අර ඉන්නකල් යන්නෙත් නැ. ඒක යන්න ඕනේ නේද? එච්චර ඉඳී දැන් ඕනේ නැ කියා ඒක හිටියා. ඉවරනේ. आहार पश्चाताप आहार देश आत्मीय पोषण कर आत्मीय पोषण आत्मीय द्वेश තින් කාට හරි බැන බැන රෝ 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 රව 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 උඹ තමයි මඩ ඔක්කොම කරේ කියලා හරි මොකව කාට හරි රෝ රෝ මම වෙන්නේ කියලා ඊට පස්සේ මට මේ තෝද මාව මේ මෙහෙම කරානේ මට බැඳපන් කිව්වනේ නැත්නම් මං කොච්චර සැනසෙන්නේ හිටියද උඹ තමයි මේ තීරණය ගන්න මාව පෙළඹුවේ නැත්නම් අද මම කොච්චර සාහනෙන් ගත කරනවද කියලා බැඳපන් කියලා මාව හිර කළා නැත්නම් මහානයන් කියලා මාව හිර කළා නේද කියලා ඊට පස්සේ කවුරු හරි බණ්ඩියකුත් හොයාගෙන ගහන්න ඔකට
කවුරුනේ ගහන්න ඔයාලා උටත් බැන 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 තමන්ට තමන් බැන 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 මුල මොකලද මං කරගත්තේ කියලා තින් ජාත්ම වදේ විඳිනවා ඉතින් අන්න ඔක තමයි මේ පශ්චාතාපේ කියන්නේ ද්වේෂ සිතක් එක ඉතින් මේ මෙහෙම එකම කතා කරොත් ඔය ද්වේෂ සිත එක විකාශන ගොඩාක් පැති තියෙන එක කලගිරීම දුක ශෝකය පසුතැවීම මේ හැම දෙයක්ම අකුසල් සිත් මිත්‍යා සංකල්ප මේ ඔක්කොම වැටෙන්නේ සම්මයන අර මාධ්‍යම අරහතන් මාර්ගයේ මිච්ඡා මාර්ගේ වැරදි ඉතින් ඉතින් එන්නේ තමයි බුදුහාගෙන ඉස්සෙල්ලා මේ මිච්ඡා දිට්ඨිය විදිහට තේරුම් ගන්න තමන් ඉන්නේ මිත්‍යා සංකප්පේක බව තමන් ඉන්නේ මේ විමුක්ති මාර්ගයේ නෙවෙයි ආධ්‍යාත්මික මාර්ගයේ නෙමෙයි තමන් ඉන්නේ දැන් මේ තනිකර දේශ සිතක් එක කියලා මිත්‍යා සංකල්පය කියලා ඉත බුදුහාර කියන්නේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ හරියට මෙන්න මේ දේහයට අදාළ සිත්තික එද්දි පශ්චාතාපේ හරි ශෝකේ හරි බය හරි ක්‍රෝධේ හරි ව්‍යාපාදේ හරි මෙන්න මේක මිත්‍යා සංකල්ප විදිහට පිළිගන්න එක. ඒක තමයි බුදුහාර කියන්නේ දැන් සතරවිධ සූත්‍රය අපි මේ සාකච්ඡා කරන විදිහට. ඒකෝට මේ සාකච්ඡාව වැඩගත්. මොකද මෙහෙම සාකච්ඡා කරාම තමයි අපිට දෙන්නේ. අකොට මං ඉඳලම තියෙන්නේ මිත්‍යා සංකල්ප කොටන නිසා මොකද සාකච්ඡාවෙන් තමයි මේක ක්ලියර් වෙන්නේ අපිට. ඒක අපි කල්යාර මිත්‍රා එකතු වෙලා මේ ධර්ම මාර්ගය යනකම් එක එක්කෙනා තමන්ට මේක තේරෙන ප්‍රමාණයට සාකච්ඡා කරනවා අපි. විග්‍රහ කර ගන්නවා. විග්‍රහ කරද්දී අපිට දෙනවා යකොට මම මේ හිතන් හිටියට සම්මා සංකප්පෙක මං ඉන්නේ. මම ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවක තනිකර ද්වේෂ චරිත. තනිකර අවුට් එකක් පැක්වෙලා තියෙන්නේ. තනිකර අවුට් ඉන්නේ. වෙන කොහෙදෝ ඉන්නේ මං. කියලා දැන් මම මේක තේරුම් අරගන්නවා. ඉතින් අන් ඒ වගේ ඊට පස්සේ ඒක තේරුම් අරගෙන ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි ඊට පස්සේ මිච්ඡා සංකල්ප හැම වෙලේම අපේ ඇතුලේ තියෙන ලක්ෂණයක් මේ වගේ ව්‍යාපාද සංකල්ප වගේම ආවට පස්සේ මේ වගේ ඒවා හැම වෙලේම මේ සාධාරණීකරණය කරන්න බලන්න ඉන්නේ ඇතුළ. නෑ මට සාධාරණ මට මේ කේන්ති ගියේක සාධාරණයි. මෙයා කරපු මේ විකාර වැඩි ඉඳන මට කේන්ති ගියේ. මට මේ සාමයේ සම්මා සම්බුද්ධ සාසනය විනාශ කරනවානේ මුන් එකතු වෙලා. මට මේ මේ ජාතිය විනාශ කරනවානේ. නැත්තම් මට මේ කිසිදයක් එක තරහක් නෑ මට එහෙම කියලා හැම වෙලේම අපේ ඇතුළ කියන්නේ මමත්වයේ කියලා කියන්නේ ඒකට මමත්වයේ හැම වෙලේම කරන්නේ තමන්ගේ ඇතුලේ තියෙන අවුල සාධාරණී ද්වේෂය තමන්ගේ ඇතුලේ තියෙන මේ අවුල සාධාරණීකරණය කරන්න ජාතිය ගන්නවා සීලය ගන්නවා සීලයක් අර ගන්නවා ජාතියක් ගන්නවා බුද්ධ ආගමක් ගන්නවා සදාචාරයක් ගන්නවා හරි වැරද්දක් හරි මොකක් හරි අරගෙන මේ මම හරි මේ මම මට ආවු මේ ද්වේෂය මේ පශ්චාත්තාපය මේ වෛරය මේක මේ නේ හරි කියලා නෑ මම මේ මුන්ට එන ගහලා බලයා මුන් විනාශ වෙලා යන්නේ කියන්නේ මුන් මේ ශාසනේ කනින්ද මේ ශාසනේ විනාශ කරනින්ද මම මේ හිතන්නේ අර මගේ ව්‍යාපාදයේ හැම වෙලේම අපේ ඇතුළ අන්තය ඇවිල්ලා සාධාරණීකරණය කරනවා මම මෙහෙම හිතන්නේ සම්මා යන්නේ ඒක තමයි අවුල ඒ හැම වෙලේම ඒක කියන්නේ පුළුවන් තරම් තමන් ඒ මාර්ගයේ යද්දී කල්යාණ මිතුරොත් එක්ක සාකච්ඡා කරන්න කොයිලාකවත් තමන් තනි තීරණ ගන්න යන්න එපා මොකද තමන්ගේ තම්මගේ ව්‍යාපාදේ ළඟ පෙන්නන්නේ තීරණ ගද්දි. කල්‍යාණ මිත්‍රයෙක් එක්ක හැම වෙලේම විවෘත වෙලා තමන් දේ දැනෙන තමන් තේරුම් ගන්න ඉන්න විදිහ සාකච්ඡා කරාම අපිට වෙනවා. මම ඉඳලා තියෙන මිත්‍යා දෘෂ්ටියකින්. මම හිතන්නේ කියන්නේ මම හරි මම මේ තේරුම් ගන්න විදිය හරි මම මේවා දිහා දකින්න හරි කියලා අර ධර්ම සාකච්ඡාවේ තමයි තේරෙන්නේ තනි කර අපි කියලා තියෙන වෙන නොමග. මොකද හිත මේක පෙන්නන්නේ නැහැ. අපේ ප්‍රඥාවත් මදි වෙන්න පුළුවන්. අපේදී අපි අපේම ලොකෝ කියන්නේ අපි හරි මාන්නකාරයනේ අපි හිතන්නේ අහ මම හරියට ගබ්බ මම තේරුම් ගන්න ඉන්නේ මේක මට හේරිලා තියෙන කතාව මම දන්නවා ඉන්නේ කියලා එන්න ලොකු කමක මේ හිතේ ඉන්නේ හිත හැම වෙලෙම දාගන්නේ මට කවුරුත් ඕනේ නැහැ දැන් මට තේරෙනවා කතාව මම දැකලා තියෙන කතාව මෙතන මුකුත් දෙයක් නැහැ කියලා ඔන්න පටන් ගන්නවා එක මම දන්නවා මට තේරෙනවා මේක හොදක් නැහැ නරකක් නැහැ දේශයක් නැහැ රාගක් නැහැ කියලා ඉතින් අර මොනවදෝ ටිකක් ඔළුවේ දා ගන්නවා මෝඩකමට. මෝඩකමට ඔළුවේ දාගෙන ඊට පස්සේ ඒක සාකච්ඡා කරන්න නැතුව. ඉඳ හැම වෙලේම ඒක තමයි කමටම සුද්ධ කරන්න කියන්නේ. පාත් එකේ යද්දී කොයිලාකවත් තනියෙන් යන්නේ නැහැ. මොකද තනියෙන් යන්නේ කියොත් ඔය හිත දන්න හිත කොහේ හරි කියලා හිර කරනවා. ඒ නිසා අපි කොයිලාකවත් මේ නිර්වාණ මාර්ගයේ වඩද්දී තනියෙන් වඩන්නේ නැහැ.
බුදුහාමර කොලාවකට තනියෙන් දෙන්නේ නැහැ භික්ෂුවකට උපසම්පදා වෙලා දවස් පහක් යනකම්. එයා නිස සමාදන් වෙලා ගුරුවරයාට දෙන්න ඕන සාකච්ඡාවේ ඉන්න ඕන. තනි වෙන්න හුදකලා වෙන්න තහනම්. හුදකලා වෙච්ච ගමන්ම හිත හිත රවට්ටනවා. හිත කියන එක හරි කියලා හිතාගෙන මම කෙලෙසයක් අස්සේ ජීවත් වෙන්න පුළුවන්. බොහෝ ඒ නිසා ඒ අවුරුදු පහක් නිස සමාදන් වෙලා ගුරුවරයා තේරුම් ගත්තොත් මෙහර දැන් තනියම යමක් දකින්න පුළුවන් කියලා ගුරුවරයා රෙකමන්ඩ් කරගත්තොත් විතරයි මේ ගුරුවරයා රෙකමන්ඩ් කළොත් විතරක් විතරයි නිසමුද්ද කරන්නේ. නිසමුද්ද කරන්නේ මොකද එහෙම හිතක් කියන එක අපි ඉගෙන ගෙල්ලමක් නෙවෙයි. ඒක තනිකර උළුයි අනිත් පැත්ත පෙන්නලා අපි වරවටන හිතක් නේ තියෙන්නේ. ඒක ඒකයි ශිෂ්‍යෙක් හදන්නත් ගුරුවරයා සතිපට්ඨාන ගැඹුරට ගිහිලා තියෙනවා. එහෙම නිකම් මහාන කරන්න බෑ. දැන් කරාට දැන් ඉතින් ඒක විශේෂයක් නැතුව ඕන කෙනෙක් මහාන කරාට ඒ මේ පිටියේ තියෙන්නේ ශිෂ්‍යයව හරියට සතිපට්ඨාන කරලා පිළිහිදලා පිළිහිදවලා යාට ඒ මාර්ගේ කියන්න පුළුවන් කෙනෙක් විතරයි මහාන කරන්න ඕන තව කෙනෙක්. එහෙම නැත්නම් මහාන කරන්නත් අයිති නැහැ. මොකද ඉතින් යා ගුරුවරයාට තේරෙන්නේ නැත්නම් ඒ විතර අහු වෙන හැටි. ඒ මොකද්ද කියලා විග්‍රහ කරගන්න තේරෙන්නේ නැත්තම් ත්‍යාහන ශිෂ්‍යයත් ඉවරයිනේ. මොකද ඒ දෙන්නම එකම අමාරුකට වැටෙනවානේ. අනේ වගේ අර ඒ වගේ කාලයක් ඉඳලා ගුරු ඇසුරක ඉඳලා සාකච්ඡා කරලා අපි සාකච්ඡා කර තමයි මේ ඇතුළ යන්නේ. සාකච්ඡාවම තමයි මට දෙන්නේ සුද්ධ වෙන්න මාර්ගය. ධර්ම සාකච්ඡාවෙම තමයි. මොකද දේශනාව ටිකක් හරියන්නේ. මොකද දේශනාව එකපාරටයිනේ. මේ කියන එක අහන් ඉඳලා ගියා කුටියට මං හිතාගත්ත එක හරි කියලා යනවා. තමන්ගේ පැත්තට 50ක් දාන්න ඕනේ එළියට. එතකොට තමයි දෙන්නේ අම්මෝ මේ කියලා දින වෙන එකක් එයා හිතන් ඉඳලා දෙන්නේ වෙන එකක්. එතකොට තමයි අහු වෙන්නේ අර යාට. එතකොට මම ගහන්න පුළුවන්. රිද්දන්න පුළුවන්. කඩන්න පුළුවන්. එයාව රිද්දලා කඩලා විනාශ කරලා දුස්ති ගැට මේ බිඳවට්ටලා ඒ යන කටවහගෙන ඉන්නකම් එයාත් හිතන් ඉන්නවා යා හරි කියලා. ඉතින් ගුරුවරයාට ඉතින් කටවහගෙන ඉන්න දින් මොනවද කරන්නේ ඉතින් බලෙන් ගද්දලා ගන්නද එයා කටවහගෙන ඉන්න එයාත් එයාගේ ආ හිතන් ඉන්නේ කාරි කියලා හිතන් ඉන්නන එහෙම කතා කරන්න යන්නේ නැහැ වෙලෙම මේ මට තේරෙන්නේ මේ කියන ව්‍යාපාර දෙය වගේ දේවල් ඒක තමයි ඒක තමන් දකින්න දේ තමන් තේරුම් ගන්න දේ පුළුවන් තරම් ආධ්‍යාත්මික ගුරුවරයාත් එක්ක විවෘත වෙන්න ඒ විවෘත වුණාම තමයි මොකද අපේ සිත ඔය හිතන තරම් එකක් නෙවෙයි යෝක හරීම මම දැන් තේරෙනවා මට දන්නවද තව මාන්නේක ඉන්න බලන්නේ හැම වෙලෙම එයා හරි කියන්නේ මේ සිත එහෙම විමුක්තිය කියන එක එහෙම කතාවක් නෙවෙයි මේක අපි දන්නේම නැතුව අපි මහා ලොකුකමක ඉන්නවා කටුසගෙන්ගේ මාල බැඳ වගේ අතරම් බැඳ වගේ කටුසයක අරේ ඒ වගේ අපි දන්නේම නැතුව මේ දර්ශනාරා මේ වහරා මට දැන් මේක තේරෙනවා කියන එක කරා ලොකුකම් හැදෙනවා ඒක තේරෙනවා කියලා ලොකුවට හිතා ගන්නවා. ඉතින් එතකොට ඒවා පේනවා අර සාකච්ඡාවට ගියාට පස්සේ. මෙයා අල්ලන් ඉන්න දැන් මෙයා හැබැයි සාකච්ඡාව ඕපන්ලි කරන්න ඕන හාටුවා. ආ එකක් තියාගෙන එකක් වෙන නෙමෙයි. තමන් ඇත්තටම තමන් තේරුම් ගන්න දේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. නින්දා කරන්න ඕන නම් නින්දා ලබනවා, බැනුම් අහ ගන්න නම් බැනුම් අහනවා. හැබැයි මම මැදස්තෝ ඒක තේරුම් ගන්නවා. හරි. දැන් උනාලාත් ඉතින් සාකච්ඡා කළා. දැන් මම කියන එක හරි නෑ. මට දැනෙන්නේ මෙහෙමයි. මම තේරුම් ගන්න ඉන්නේ මෙහෙමයි. මෙහෙමයි කියලා ටික වෙලාවක් කතා කරන් යද්දී තේරෙනවා මේ මනෝසේ බලන්නේ මිනිස්සු දිහා ටිකක් කතා කරන් යද්දී මිනිස්සුන්ගේ වැඩිපුරෙම ඉන්නේ යාළගේ ලොකු කම් ගැන. මම අරක දැක්කා, වාඩි දැක්කා, ශූන්‍යතාවයේ දැක්කා. දැක්කේ සා ඉඳලා. එතකොට තේරෙනවා ඕක දැක්කනම් දැකේ කිදුර වෙන්නේ නැහැ. දැක්ක දෙයක්වත් නැහැ. හැබැයි මේව කතා කරගෙන යද්දී තේරෙනවා මෙයා ශූන්‍යතාවයේ අද්දැක්කද ශූන්‍යතාවයේ අද්දැක්ක කියලා ලොකු කමක් ඔළුවට ගහගෙනද මාන්නයක් ඔළුවට ගහගෙනද කියලා ඒක අරයා කතා කරන දියා ගුරුවරයෙක් නම් එයා හොඳ මිත්‍රයෙක් වෙන්න එපා. අරයාට කතා කරන්න දීලා අහගෙන ඉද්දී හොඳට දේනවා මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙයා වැඩි අවුට් ට්‍රැක් ගිහිල්ලාද මෙයා ට්‍රැක් වෙනගෙනද මෙහා මේ නිකන් වෙන කොයි දෝ ගිහිල්ලා වෙන මොකක් හරි ආවෝද කරා කියලා කියවනවා කියලා ඒක හැබැයි ගුරුවරයාට හෙලි කරන්න නෑ. මෙහෙම විදිහට ආපු කොල්ලෙක්ට කිව්වට හරියන්නේ නෑ. ඌ හිතනවා ඌට තේරෙන්නේ නෑ මේක මනින්ද මෙයා මේ ඉන්නේ සුන්නද ආපෝද කරන්නේ නැද්ද කියලා. ඒක ගුරුවරයා ඉස්සරහදී විවෘත වෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරලා විවෘත වෙලා හැංගෙන්නේ නැතු ඒක තමයි මං කියන්නේ මට දැනෙන දේ එළියට දාන්න පුළුවන් නම් ඇත්තට එතකොට තමයි මට සතුට එන්නේ. එහෙම නැත්නම් මම කොච්චර කළත් මම ඔය ලොකුවට කතා කළත් මට මාව ෂුවර් නැතු ඉන්නේ. ඒ එලි කරාට පස්සේ මගේ අත්දැකීම එතන ඉහාර තමයි ඒකට බැනුම් ඇහුවත් මට එනවා සතුටක්. බැනුම් ඇහුවත් සන්තෝෂයක් නැහැ මොකද එලි කරා ඒක.
ඒක විවෘතාර්ථයට දැම්ම විවෘතකාර්ථයට දාලා දැම්ම එහෙම නැත්නම් අපි ලොකුකම හිතාගෙන ඉන්නේ හැබැයි අපිත් පොලිස් ඇකේකුත් තියෙනවා ඒ ඉතින් අපි එලි කරලාගෙන හිතාගෙන ඉන්නේ ඉන්නේ ඇස්සේ ඉතින් ඒ නිසායි මම කියන්නේ පුළුවන් තරම් ඒ තමන් තමන්ගේ අධ්‍යක්ීම් හංගගෙන නැතුව අධ්‍යක්ීම් තුල ඉඳගෙන මට දැන් ඔක්කොම තේරෙනවා කියලා දඟලන්නේ නැතුව මොකද ඔහොම උනාට පස්සේ වෙන්නේ තමන්ගේ ඩෙවලොප් වෙන මාන්නේ වර්ධනය වෙන්න මාන්නක් කාර්කම තමන්ට හොයා ගන්න බැරි වෙනවා මං මට හැදෙනවා මම කියන්නේ ඒ කියන්නේ හැබැයිම තමන් දන්නවා කියන්නේ එහෙනම් හැබැයි මේක ආසරි මට කතාව තේරුණා මං කතාව දන්නවා කියලා ලොකුව ඒවටනේ යන්න ආස ඒ කියන්නේ මගේ හීන මානයක්නේ තියෙන්නේ පොඩි පොඩි කාලේදලා මම පොඩි මිනිහෙක් කියලා ඇවිල්ච්ච හැංගීමනේ ඔය ඩග්ගල දැන් අර ඉක්මන්ට අර කාවෝද කළා මේක ආවෝද කරා කියලා මේ දඟලන්න දඟලන්නේ ලොකු මේ මේ මගේ හීන මානයක් විසින් මම මේ ස්පිරිචුවල් ලෝකේ පොරක් වෙන්න හදනවා ඉක්මන්ට ආධ්‍යාත්මික ලෝකේ කෙනෙක් වෙන්න හදනවා මේක කෙනා වෙන එකයි අතහැරින්නේ මේ මේක තේරුම් ගත්ත කෙනාගේ වචන හරීම අහිංසකයි යා ඒක ඒක අල්ලන්න පුළුවන් මෙහා මේ කතා කරන්නේ කොයි ලෙවල් එකේද ඉඳන්ද කියලා ඉතින් අපිට ඉතර ඔය ධම්මචාර කමඨාන් සුද්ධ කරද්දි කියන්නේ ආ ගමුල කමඨාන් සුද්ධ කරලා හැබැයි හොම්බ උලේ ගාන කියලා යන්තිකයි හොම්බයි ඔය අන් දෙකයි ඒ කියන්නේ මොකද අපි දන්නේ නැතුව අපිට ආන් එන්නේ ධර්මයේ කියලා දන්නේම නැහැ අංගොඩක ඉන්නේ අපි ඉතින් අං ගුරුවරයා ඉස්සරහා එලි කරපු ගමන් අං උලන් ගාන අංගාලා අං ඔබ බිම ඇදලා හොම්බ අතුල්ලලා ඔය ලොකු මට්ටම් කරලා ගන්න ඕනේ මට්ටම් කරලා ගන්න නැත්නම් එනේ පිස්සු පිස්සු මිනිහෙක් එළියට එනවා විකාරයක් එළියට එනවා අවුට් එක හැදිරේ ඉන්නේ මහා විකාර දේවල් ටිකක් කියවනවා විකාර තැනකට යනවා ඉතින් ඒකට ඒකට ඒ බැලන්ස් කරවන්න ඕන ඒ යාට අවබෝධ වෙන එක හැමදාම සුද්ධ කියලා සාකච්ඡාවේ තමයි බැලන්ස් කර 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 යාව යවන්නේ ඒක ඇතුළේ මොකද අන්බැලන්ස් වෙන්න පුළුවන් මේ කියන්නේ විමුක්ති මාර්ගය කියන්නේ පොඩි සීරියස් ඒක කියන්නේ හරිම සියුම් කතාවක් ඒක මේ හිත සම්පූර්ණ ශූන්‍යත්වයට ගෙනියනවා කියන එක සිත සිතේ හැඩ අයින් කරලා සිත නිර්වාණ ධාතුවට පරිවර්තනය වෙන්න යන ගමනේදී ඒක තමයි ඒක මං කිය ඒකේ අනිත් කාරණේ තමයි දැන් මේකේ තව පොයින්ට් එකක් තියෙනවා ඒ පොයින්ට් එක තමයි මේ දැන් අපි මෙහෙම ගමුකෝ දැන් අපේ හිත හැම වෙලේම කියන්නේ මට මේ මූඩ් එක හරිනේ මට දැන් හිතේ මේ දවස්වල මගේ හිත වැඩ කරන්න හැටි හරියන්නේ නැහැ මේදාසල ආඳුරු මගේ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ හිත. නැත්තම් මට මේ උෂ්ණත්වය හරියන්නේ නැහැ. මේදාසල මාර රස්නි. මේදාසල මාර සීතලයි. මට මේදාසල මගේ හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ. මට මේක නම් දිහා බලන් ඉඳ බෑ නුරුස් නැහැ. මට මං ගැන තරහයි. මට මං ගැන කේන්ති ගිහිල්ලා ඉන්නේ මට මේ එන සිටිවිලි වලට, මට එන හැඟීම් වලට, මට මේ වෙන දේවල් වලට. කියලා බලන්න මේ මෙහෙම කියලා බලන්න සාමාන්‍ය මනස කැම්බලීම් කරන්නේ අර අර ඇවිසිච්ච හිතවිලි අයින් කරන්නනේ හිත සමාධිය සමනය කරන්නනේ අර උෂ්ණත්වය අයින් කළා ෆෑන් එක දාගන්නනේ ෆෑන් එක දාගන්න අර කියන හිතේ අවුල අයින් කළා හිත පොඩ්ඩක් කාම් කරන්න පරිසරය වෙනස් කරන්න අපෝ මට මෙහෙ ඉන්න හරියන්නේ නැහැ දැන් මේ මට දරන්න බෑ මෙතන ඉඳන් බෑ මේ හිත දාගන්න මම පොඩ්ඩක් යනවා ආරණ්‍ය එකට මං යනවා ගලේට මම පොඩ්ඩක් ගිහිල්ලා එන්න මේ රට කර පරිසරය වෙනස් කරන්න ඕන පොඩ්ඩක් කියලා अरे एक नुरुस्नावेदी मगर मिनियम मेरे मगर मोना मिनी मिनी मेरे मंगाती मेम मेन मेम 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 वेड पोडक पोड मेला मम पोडना मम पोडक मेम 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 गिरा अरे ये මනසට තේරෙන්නේ නැහැ එයා මේ ව්‍යාපාදයේ කියන එක ආවට පස්සේ මේ ද්වේෂයේ කියන එක ආවට පස්සේ ඒ ද්වේෂයේ ව්‍යාපාදයේ ආවට පස්සේ අපි කරන්නේ හැවලේ මට මේ මේ පුද්ගලයෝ හරි නැහැ මෙතන හරි නැහැ මේ කෑම හරි නැහැ කියලා ඒ වයින් කරන එකනේ ඇත්තටම පොයින්ට් කරන්න තියෙන එක නෙමෙයි දැන් මේවා දිහා බලන් ඉන්න බැරි කාටද මේවට මේ නුරුස්නාව ඇතිවෙන්නේ කා නුරුස්නාව ඇතිවෙනවා මේක වදයක් කාටද ඒ මටනේ ඉතින් ඔතනින් මම නිදහස් කරලා නම් ඉවරනේ ඔක්කොම ප්‍රශ්න ටික අපි කරන්නේ පුද්ගලයා නිදහස් පුද්ගලව අයින් කරනවා තැන් මාරු කරනවා තැන මාරු කරනවා ඉන්න මිනිස්සු මාරු කරනවා ඒ සිටුේෂන් එක මාරු කරනවා
එහෙම කරලා 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 නැත්තම් මගේ මනස සමාධියට හදලා මගේ මේ හිත විචිත්ත බව අයින් කරනවා මේ විචිත්ත බව දරන්න බැරි කාටද වර්තමානේ මටනේ ඉතින් ඌ අයින් කරන්න ප්‍රශ්නයක් නැහැ ඔක්කොම ප්‍රශ්නේ ඌටනේ අපි ඌ ගැන හොයන්නේත් නැහැ ඌට මුකුත් කියන්නේත් නැහැ ඌ හරි ඌට තමයි මේ අනිත් අය කොනිත් යන හැම වෙලේම කොනිත් යන මිනිසුන්ට ගහන්න ඕන කොනිත් යන තැන් වලින් යන්න ඕන පලා යන්න ඕන බලන්නකෝ මේ බිය ශෝකය මේවා දරන්න බැරි කාටද මේ බියෙන්නේ මේ මේ මේක දරන්න බැරි කාටද මේ අනිත් අය කරන රිදී මේව දරන්න බැරි මටනේ ඒ නිසා මම ද්වේෂය ඇවිල්ලා මම කරන්නේ මට මේ මමගේ විතර කේන්ද්‍ර කිල්ල දින හතර මට බෑ ඉන්න මේ කේසියත් එක්ක මට මේ මේ ජීවිතයත් එක්ක ඉන්න බෑ මේ පස්සද්දාපයත් එක්ක ඉන්න බෑ එක්ක වහබුණා මම මැරෙනවා මට මේක තවත් දරන්න බෑ මේ ටෙන්ෂන් එක කියලා මේ ඔක්කොම කරලා බලන්නකො අන්තිමට මේ හැම දෙයක් අස්සෙම අපි කරන්නේ තනි කර මාව ආරක්ෂා කිරීමනේ මැරෙන්නේ මේ මමට සාහනෙන් ඉන්නනේ මට දෙන මේ මට මේ මානසික වදින් ගැලවෙන්නේ ඉතින් මානසික වදේ ඉරි වැඩේදී එන්නේ ඔය කොහෙන් කොහෙන් ඔය පරිසර පැන්නුවත් ඕවපන ආය ආය ඔය වදේ එනවනේ ඉතින් එහෙනම් ඉතින් ඕව පැන්නුවා කියලා වැඩක් නැහැනේ අන්න ඒක අපි මේ කතාවේ අද දෙන මේ ඔක්කොම අවුල තියෙන්නේ මම මේ මට සාහනේ හොයන එක මගේ මේ හිතේ පීඩනේ කාද රිදෙන්නේ මටනේ ඉතින් ඔන්න ඔය මාව සනසන්න ඕනේ කියන අදහස අතරින්නම් ඔක්කොම හරිනේ මේ මාව නිවල තියන්න ඕනේ මම හැනවිලා ඉන්න ඕනේ මගේ හිත හිර නොකර මට මේ දවස්වල මගේ හිතේ මේ හිරියත් එක බෑ මට ඉන්න ඉතින් මම අයින් වුණා නේ ඉවරනේ මම අයින් කරගත්තරම් ප්‍රශ්න තියලා එබැ මම අයින් කරන්නේ කොහොමද මම අයින් කරන්නේ එකම විදිය තමයි මාව නිවන්න ඕනේ මට නිවීම ඕනේ මට රහත් බව ඕනේ මට විමුක්තිය ඕනේ ආන් ඕකෙන් හිත අයින් කරන්න මට විමුක්තිය හොයන එක අතහැරලා දාන්න මට නිවන හොයන එක අතහැරලා දාන්න මට ශාන්තිය හොයන එක අතහැරලා දාන්න ඒක ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඔය නුරුස්නා පිටිපස්සේ ඔක්කොම ඕක තමයි තියෙන්නේ ඔය හැම ප්‍රශ්නයකම මුලට කියලා බැලුවාම ගැටලුව තියෙන්නේ මම මට කම්ෆර්ටබල් පරිසරයේ මට කම්ෆර්ටබල් දැන මට කම්ෆර්ටබල් මයින්ඩ් එක මානසික තත්ත්වයක් හොයන එක. ඒක මේ ඔක්කොම කරන්නේ මාව එසා මිනිතු නිවන් දකින්න හදනේ මට නිවන ඕනේ මට නිවෙන්න ඕනේ. මං කියන්නේ ඒක ඔක්කොම අයින් කරන්නේ ඒක තමයි නිවන කියන්නේ. නිවෙනවා නිවීම කියන්නේ නිවන් දකින්න සිහිනයක් විතරයි මිනිසුන්ට දෙන. කවදාකවත් මිනිස්සෙට නිවන් දකින්න බෑ. එහෙම නිවනක් කියලා දෙයක් නෑ ලෝකේ. එකම නිවන කියලා කියන්නේ මම මාව නිවන්න තියෙන අවශ්‍යතාවයෙන් අයින් වෙනවා. ඒක නිබ්බාණය වෙනවා. එච්චරයි. නිබ්බාණය කියලා වෙන දෙයක් නැහැ. නිබ්බාණය කියලා මට යන්න ගිහිල්ලා ස්පර්ශ කරන්න දකින්න එහෙම තැනක්වත් දෙයක්වත් එහෙම එකක් නැහැ. එහෙම එකක් මිනිස්සු හිතාගෙන ඉන්නවා. මට ඒක ඇතුළේ යන්න පුළුවන් නම් ඒක ඇතුළේ මම මාර වෙනවා ඇති. ඒක ඇතුළේදී මට මාර පවර් වෙනවා ඇති. එනර්ජි වෙනවා ඇති. මට ඔක්කොම ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන් ඇති. මෙන්න මේ වගේ වෙන විකාර ගොඩක් ඇතුලේ අපි හිර වෙලා. දැන් අපි මට නිවන දෙන්න යනවා. මට විමුක්තිය හොයලා දෙන්න යනවා. මම නිවන් දකින්න යනවා. තේරුම් ගන්න දෙන්නේ කරකල අනිත් පැත්ත විතරයි. මට නිවන දෙන්න මාව නිවන්න ඕන කියන අදහස අතහැරලා දානවා. මට හිත හිර නොකරන්න ඕන කියන එක අතහැරලා. සානිකරිතත් මාව අතහැරලා දාන්න ඉච්චරේ කතාව. මාව අතහැරලා දැම්මනම් මේ ප්‍රශ්න ඔය නුරුස් නැයි දරායි ඔක්කොම ටික බිඳ වැටෙන්න ගන්නවා. ඔය ඔක්කොම තියෙන්නේ ඇතුලේ එකක් ආරක්ෂා කරන්න යන්නේ නේද? ඉතින් එතකොට ඒ ඕන්නම් ඒක ඉන්කුවරි කරලා බලන්න. දැන් ඔය ආරක්ෂා කරන්න යන කෙනා ඔය ගෞරවය තියාගන්න ඔය මානසික පීඩනයක් නැතු ඉන්න හදන එක කොහෙද ඉන්නේ? වර්තමානයේ ප්‍රශ්න කරන්නේ ඒක. එක්ක ඉන්කුවරි කරන්න. ඒක එතකොටත් තේරෙනවා එහෙම මොකක්වත් නැහැ මෙතන. එහෙම මේ නිවල තියන්න ඕනේ කියලා ඇවිල්ච්ච කෙනෙක් කොහෙද ඉන්නේ මෙතන? එහෙනම් මේ නිවිච්ච කෙනෙක් ඉන්නවද මෙතන? මේ ඔක්කොම බොරුවා. බලන්න මේ කියන්නේ දැන් අර දැන් ඔන්න ඊයේ ප්‍රශ්නය පෙරේද ප්‍රශ්නෙ හිත රිදිච්ච කෙනා දැන් හිත සංසුම් නැනේ. දැන් මේ සංසුම් කෙනා කොහෙද ඉන්නේ? දැන් හිත රිදිච්ච කෙනාද දැන් මේ සංසුම් උනේ? රිදිච්ච කෙනා කොහෙද හිටියේ? දැන් නිවිච්ච කෙනා කොහෙද ඉන්නේ? මෙන්න මෙහෙම මෙහෙම බලාගෙන අපි ඉන්කුවරි කරද්දී අපිට අර මේ මට නිවන දෙන එක මට නිවීම ලබලා දෙන එක ආන්නේ අවශ්‍යතාවයෙන් මනසින් ඉදලා මොකද ඕක තියෙනකන් එළියත් දෙක රණ්ඩු මට විමුක්තිය මට නිවනක් මට සැනසීම
මට දීපියයි අපෝ සැනසෙන්නින්ද මට දීපියකෝ නිවින්ද නිවනක් හොයාගන්න එලා ඉතින් කබන්නම් කොටන්නම් මරන්නම් මොම්මගේ නිවන නැති කරනවා මගේ අරගෙන නැති කරනවා මේක නැති කරනවා ඉතින් යුද්ධේ ඉතින් ඔන්න ඔය ඔක්කොම බලලා ඒ යුද්ධ කරන කතා ඇහැල්ලා ඔන්න මාව ආතල්ලා දැම්මා නම් ඔය විමුක්තිය ඕන කෙනා කවුද කියලා වහගත්තා නා අන්න ඒක තේරෙනවා අන්න එතකොට තමයි අපිට ඇත්තටම මේ දේශයේ පිළිබඳ අපි යම් ගෙන අපි අපිම තේරුම් ගත්තා මේකේ මුල දේශේ ඉන්නේ කොතනින්ද මේ මාව නිවන්න ඕන කියන දැනු මට ආන් ඒකයි මම අන්තිමට අතහරින්නේ ඒ අදහස ඉන්නකන් තමයි ඔය ඔක්කොම රුස්නාව වෛර තියෙන්නේ අපිට යමක් විග්‍රහ කරන්න වුණාම අපි ගන්න වෙනනේ ශබ්දකෝෂයේ වචන ශබ්දකෝෂය ආවෙන මෙන්න මේ වගේ ස්වභාවයක් එනවා අපිට මෙන්න මේක ක්‍රෝධයේ ස්වභාවය ඕක ඊට පස්සේ මේකට ලේබල් ගහලා ඉන්න ඕනේ නැහැ අපිට ඒක එද්දිම දැනෙනවා අපිට මේ ඉතින් රුස්නාව මේ ඉන්නේ දේශීය ස්වභාවයක් කියන එක තේරෙන ඉතින් එතකොට අපි එහෙම දකින්න දකින්න ඒක සාධාරණීකරණ නැතුව ඒකට පෝර දාන්න නැතුව ඒක හින්දි ඒ තරහව ඒ නුරුස්නාව කියන ස්වභාවය දිහා අපි කිසිම ලේබල් ගහන්න නැතුව අපි එකට වටිනාකමක් දෙන්නේ නැතුව ඒක ඒ විදිහට තේරුම් අරගෙන බලාගෙන ඉද්දී මොකද වෙන්නේ අර ඒ නුරුස්නාවට අපි දැක්කේ නැත්තම් ඒක ලොකු එනර්ජි එකක් ගන්න අපේ ඒ කියන්නේ ලොකු වේට් එකක් ලොකු ශක්තියක් අරගෙන ඒක ක්‍රියාත්මක කරන පැන්ට යනවා සීයෙන් අපි ඒ ස්වභාවය අඳුරගත්තේ නැත්තම් අපි මොකද කරන්නේ අපි බලන්නකෝ අපේ ජීවිතයේ හොඳට බලුවාම අපේ ජීවිතේ වැඩිම ශක්ති ප්‍රමාණයක් නිවන් දකින්න බැරි වෙලා තියෙන අපිට නිවන් දකින්න තියව ලැබිලා තියෙන මේ එනර්ජි එක අපි තනිකර ද්වේෂය නිසා අපි මේ අපි කරන ගොඩාක් ක්‍රියා අතේ ඇඟිලා තියෙන අපේ ද්වේෂය ඒ ද්වේෂය නිසාම අපේ උලම් බැහැලින් අපේ ශක්ති නිදිලා තියෙන්නේ අපි බෙදීන් හදාගන්නේ මේ තනිකර මේ ද්වේෂයෙන් ඔක්කොම කරන්නේ තරඟ කරන්නේ අභිභව යන්නේ මම අනිත් අයක පටන් ගන්න ඉරිසියා කර තනි කර ඉරිසියා කර කර මම මගේ කමරේ ඈත් වෙන්න ඇති ඈත් වෙන්න නොදී තියාගෙන ඉන්නේ තව මං ආදරේ කරනගෙන තව කෙනෙක් ආදරේ කරන දැක්කහම එයාට එක පරිගන්න හදන්නේ මේ ඔක්කොගේම එතකොට මගේ ලොකු එනර්ජි එක වේස්ට් වෙන එක ඉගෙන තේරුම් ගන්න ඕනේ අපි දෙයක් තමයි අපිට එක එනර්ජි එකක් ශක්ති පැත්තෙන් ගත්තට එනර්ජි එකක් මේ තියෙන්නේ මෙතන ඒ එනර්ජි එක මම පරිවර්තනය කරන්න පුළුවන් ඕනනම් ඒ එනර්ජි එක නිවනට ඕනනම් සෙක්ස් වලට ඕනනම් තරහවට ඕන දෙයකට ඒ එනර්ජි එක පරිවර්තනය කරා ඕනනම් මරාගෙන මැරෙන මට්ටමට එනර්ජි එක ගෙනියන්න පුළුවන් එන අපේ ඇතුලේ හරි මේ එකට හින්දු ආගමේ කුණ්ඩලිනි ශක්තිය කියලා කියන්නේ ඒක ශක්තිය ඒ එනර්ජි එක ඉතින් ඒ නිසා මිනිස්සු වැඩි කාර්යයක් කරන්නේ එයාගේ මේ නිවන් දකින්න තිබ්බ එනර්ජි එක නිවනට පරිවර්තනය කරන්න තිබ්බ එනර්ජි එක या अपराधे मुल जीते वैडिकाल पनाकिया शक्ति तमंग मेडा मौदा तरंग मेडा जीवते लुक् वेस्ट करना तमंग तमंगे शक्ति तमंगे बेदी मारकंडवा कौर वारी ब्लांगी मरा मेरे मतलब अब हेक्के आत्मीय हिवेलावे अभी අපායට ගහපු කැලෙන්ඩර් වලාගේ හේන ගහලා වගේ තියෙනවා ඒ මූණක් දැක්කාම දෙනවා නිකන් මේ හර මම හැටි වැඩිලා යාත්ම බලනවා සමහර මිනිස්සුගේ මූණ වල දැක්කාම අපිට තේරෙන්නේ මේ මිනිස්සු නිකන් මහා දකින්න ගියාම නිකන් හරි මලාණි වෙලා ජීවිතයක් නැහැ ප්‍රීතියක් නැහැ එනර්ජි එකක් නැහැ ඒ මූණ වල නිදහසක් නැහැ ඒ මූණ වල නිකන් හිරවිච්චි ගතියක් පේනවා ඇස් දිහා බලන්නේ කිද ඇස් දිහා බලන්නේ දෙන ළමයි කතර නිදහසක් නැහැ योगावचरेकर्जी दाण मे शक्ति मेक ओण वैर बद्ध वैर मन मरण रटाक विनाश पूर्व हिटलर बला हिटलर मे पैदि महानवेंद्र महानवेदी अंतिम लोक स्वच्छ प्रमाण विनाशक मट्ट गिरा लोक युद्ध अतिकरण मट्ट पैवधि हिट निवन वेने अंतिम ඒ එනර්ජි එක කරගුවා අනිත් පැත්තට. එයාට ඇත්තටම යා ඒ යාගේ තිබ්බ එනර්ජි එක හැරෙව්වා නම් විමුක්තියට. පැවිදි කියන්නේ අර
තේරව මහා මායන බෞද්ධ භික්ෂුවක් නෙමෙයි අර ක්‍රිස්තියානි භික්ෂුවක් ක්‍රිස්තියානි මේ පාදක කෙනෙක් වෙන්න එයාගේ ප්ලෑන් එක දිවිලා තියෙන්නේ එයා ගිහිල්ලා තියෙනනේ පල්ලියට පාදක කෙනෙක් වෙන්න ඉගෙනගෙන ඉගෙන ගන්නට ඒක සිදුවීම් නික්ක ඉතින් බලන්නකෝ මේ එනජි දෙකට අග්ගාලා කරගුණ අනිත් පැත්තට කරගලා ඉතින් බලන්නකෝ අඟුලිමාල හාඳුරු ආයේ එනජි එකට අනිතර ආධ්‍යාත්මික ශක්තිය මිනිසුම ඝාතනයේට නියමු කරලා තිබ්බේ ඒකම නිවන පැතර හැරෙව්වන්නේ බුදුහාමුදුරුවෝ ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ මෙතන තියෙනවා එක එක ශක්තියක් තියෙනවා ඒ ශක්තිය අපි ගාහන්න කන්වර්ට් කරන්න ඕනේ ශක්ති පරිවර්තනය කරන්න. රාගේ නැති කරන්න බෑ අපි කාටවත්. අපි කාටවත් තරහව නැති කරන්න බෑ. ඒ ශක්ති නැති කරන්න බෑ. ශක්ති පරිවර්තනය කරන්න විතරයි පුළුවන්. මගේ තරහව නිවන බවට පරිවර්තනය කරන්න ඕන. මගේ දින රාගය ආදරේ බවට සමාධිය බවට එනර්ජි පරිවර්තන කරන්න පුළුවන්. එනර්ජි පරිවර්තනයක් තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය කරන්නේ. ඒ නිසා එනර්ජි පරිවර්තනය කරන්න තියෙන බුදුහාඳුරුවක් දීපුව අපිට ආයුධය තමයි සතිය. සතිය කරන්නේ අපි අපේ දැන් මේ වෙලාවේ මම දකිනවා මට තියෙන රුස්නාව තියෙන්නේ. මට ඉරිසියාව තියෙන්නේ. මේක මම නිකන් රටේ ජාතිය ආගමක් කියලා බොරු කරන්න යන්නේ නැතුව මේවට මම මේ නිකන් ඒ චේතනාවට පස්සේ ඒවට මුණ්ඩ මෙහෙම වේවා සාප වේවා කියලා ඒ එනර්ජි නිකම් විනාශකාරී කරගන්න නැතුව මම මොකද කරන්නේ බුදුආනන්දයන් මම ඒක දකිනවා මට මේ වෙලාවේ තියෙන රුස්නාව කියලා එහෙම සිහියෙන් දකිද්දි ඒ සතියෙන් එක මම සතිමත් වෙන්න වෙන්න මොකද වෙන්නේ අර දේශේ තිබ්බ අර වබකෝදේ හරි දේශේ වෛරේ තිබ්බ එනර්ජි එක තිබ්බානේ අපිට ඒකට අපි හිත ඇදිලා ගිහිල්ලා වෙවුලනවා හිතත් ඒක මේකම අරමුණු කරනවා ආ පලිග ප්ලෑන් කරනවා ප්ලෑන් කරන ලොකු එනර්ජි එකක් එපැ ප්ලෑන් කරනවා හිතනවා මෙයාට ගහන්න කොහොමද රිද්දන්නේ කොහොමද මෙයාට මෙයාලව රිද්දනවාද මෙහෙම කරලා රිද්දනවාද මේවා ඔක්කොම දිහා අපි සතියෙන් බලන් ඉඳින්න වෙන ඒවට පෝර වැටෙන්න තියෙනවා ඒ කියන්නේ ඒ වලින් දේශයට ඒක ක්‍රියාවකට යන්න අවශ්‍ය දැන යන්නේ නැතුව අර දේශේ දිහා නිදහසේ බලන් ඉඳී ඒකට වෛර නොකර ඒක තේරුම් ගද්දි මොකද වෙන්නේ අර එනර්ජි එක තමන්ගේ පැත්තට හැරෙන්න ගන්න. අර දේශයට දීලා තිබ්බ ශක්තිය, වැයමෙන ශක්තිය සතිය බව පැත්තට හැරෙන්න ගන්නවා. සිහිය බවට හැරෙන්න ගත්තොත් තමන්ට තේරෙනවා තමන්ගේ ඇතුළේ එන්නේ අර හැග්ගතිය ගිහිල්ලා අර එන්නේ තමන්ව හරි කර්මන්න වෙන්න ගන්නවා. කියන්නේ එන්නේ තමන්ට තේරෙනවා දැන් අර දේශයට දීපු බලයේ එනර්ජි එක දැන් තමන්ගේ පැත්ත සතිය බවට පත් වෙලා. ඒ සතිය බවට ඒ එනර්ජි එක පරිවර්තනය වුණාට පස්සේ සතිය මොකද කරන්නේ මේක උසස් කුණ්ඩලිනි ශක්ති වලට උසස් අපි කියන්නේ ආඥා චක්‍ර වලට ඒ වගේම සහස්ත්‍රා චක්‍ර වලට කරකවනවා මේ රාගයමයි නිවන වෙන්නේ රාගයේ ශක්තියමයි සහස්ත්‍රා චක්‍රයේදී නිබ්බාන වෙන්නේ එකම එනර්ජි එක කරකවිලා තියෙන වෙන පැත්තකට ඒක කරන්න තියෙන මේ දේ සතිය සතිය හරහා අපි අර ගියපු එනර්ජි එක පොඩ සමාධිය බවට පරිවර්තන සමාධියත් එක්ක ඔය ආඥා චක්‍ර තෙඩ්ඩයි තෙඩ්ඩට පරිවර්තනය වෙලා ඒ තෙඩ්ඩයි එකේදී කරන්නේ සරෙන්ඩර් කරනවා හැකියාවල් තිබ්බට මොනවා තිබ්බත් දැම්මට අය අර දැන් ශක්තිය අවදිලා අනිත්‍යයේ හිත තේරෙනවා අනිත්‍ය පවර්ස් වෙනවා ආඥානික මොනවා ලැබුණත් මම මේ මගේ නෙමෙයි ආඥාක් නෙමෙයි කොයිලාව හිතට ගන්නෙ නෑ එන්න බලේ වැඩි වෙන්න අයින් සිරිවිරිස් වෙනවා අහිංසක වෙනවා අහිංසක වෙන්න වෙන්න අර ආඥා චක්‍රය අර තර්ඩ් අය එක ඒ එනර්ජි එක ඒක නිබ්බාණයේ බවට පත් කරන්නේ අහිංසක කරවලා මොකද ඔය එනර්ජි එක අප් වෙලා සතිය හරහා යද්දී එනර්ජි අප් වෙන්න ගන්නවා එනර්ජි පවර් වෙන්න ගන්නවා ශක්තිය අවදි වෙන්න ගන්නවා දේවල් තේරෙන ප්‍රමාණය වැඩි දේවල් දැනෙන ප්‍රමාණය වැඩි මේ හැම දෙයක්ම වැඩි වෙන්න ගන්නවා වැඩි වෙන්න ගත්තාම වැඩි වෙනවත් එක්කම අර මාන්නේ ඉස්සරහට එනවා තමන් කෙනෙක් කියන එක හතද්දට එන්න ගන්නවා ඒ ඒ ඒක සරෙන්ඩර් කරනවා ආඥා චක්‍රය සරෙන්ඩර් කළොත් සාහසා චක්‍රයේ එනර්ජි එක අර දිබ්බ ශක්තිය ඔක්කොම නිබ්බාණයේ බවට මමත්යෙන් ශූන්‍ය වෙන අධ්‍යක්ෂයෙන් බවට පරිවර්තනය කරන්න පුළුවන් ආන්ගේ වගේ මෙතන මේ මුළු කතාවෙම තියෙන එනර්ජි පරිවර්තනය කරන අධ්‍යක්ෂය ඒ ශක්තිය පරිවර්තනය කරන්න යද්දි ඊට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් මට ලොකු ශක්තියක් තියෙනවා එන්නේ දැන් තමාන්න තේරෙනවා තමාන්න දරා ගන්න බෑ මං තමන්ගේ එනර්ජි එක එන්නේ මේ සතිය වැඩි වෙන අර අයර රාගයේට අර ඊර්ෂ්‍යා කරනවා අර ද්වේෂයේට දාලා තිබ්බ
මහා ශක්තියක් නේ දැන් මේ ඇතුලේ අවදි වෙන්නේ. එතකොට තමන්ට හිතා ගන්න බෑ. ඒ කියන්නේ සාහය දැන් තමන්ට උඩපණ්ඩී දෙනවා නටණ්ඩී දෙනවා. ඒ කියන්නේ ඒ තරම් පවර් එකක් ඇතුලට එන්න අරගෙන. ඒ තරම්ම අපි කියන්නේ ශක්ති කදා කියන්නේ මගේ ඇතුලේ පිරීලා තියෙන හැක්කලා හිටපු අපි මලානි වෙච්චි අපිට දැන් නිකන් දරන්න බැරි තරම්. දරන්න බැරි තරම් අපේ ඇතුලේ පවර් වෙලා කරන්ට් එකක් වෙලා. අපේ ඇතුලේ සම්පූර්ණ ভাইබ්‍රේෂන් වෙලා. කරන්ට් එලා අපි අපේ ඇතුලාන්තේ එනර්ජටික් වෙලා. මේ 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 කියන මට්ටමට මේක පවර් වෙද්දී දැන් අපිට තියෙනවා ලොකු එනර්ජි එකක් ලොකු ශක්තියක්. කියන්නේ මම සම්පූර්ණ ලෝකයක් එක්ක තිබ්බ බැඳීම ගැටීම අතහැරලා දාගෙන මං මගේ මන්තුල අවදි වෙලා. හැබැයි මේ ශක්තිය අපි මොකද කරන්නේ මේ ශක්තිය ස්ටොක් කරගෙන ඉන්නේ නැහැ. ශක්තිය ස්ටොක් කරද්දී වැරදි පාට් එකේ. පුළුවන් තරම් ඒ මතේ මාතේ දැනෙන එනර්ජි මාට ලැබෙන ශක්තිය සියල්ලම පාවිච්චි කරනවා අනිත් කෙනෙක්ට යහපතට. පරාර්ථයට. අනිත් කෙනා වෙන අනිත් අය වෙන. ආන් එතකොට පුළුවන් තරම් අපි එන්නේ 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 මේ අභ්‍යන්තරය අවදි වෙන්න ඒ අභ්‍යන්තර ශක්තිය මුදා හැරීමක් කරනවා. අභ්‍යන්තර ශක්තිය සම්පේෂණය කර ගන්නවා. අභ්‍යන්තර ශක්තිය ආන් එතකොට තමයි අපේ තව තවත් මේ මමත්වයේ ශූන්‍ය වෙලා සම්පූර්ණ අපේ අතුරුදහන් වීම නිදහස් වීම පරාර්ථය බවට අපි පරිවර්තනය වෙන්නේ. ඉතින් අන්නේ එතකොට මම මේ කියාගන්නේ ඔය ටික අර ඕකේ වැදගත්ම කැලල ගන්න පරිවර්තනය කරන්න බුද්ධ ආගමේ බුදුන් වහන්සේ දීලා තියෙන ටෙක්නික් එක තමයි සතිය. සතිය තමයි ටෙක්නික්. ඒක හරහා පුළුවන් හැම කෙලෙසයක් තුම තියෙන එනර්ජි එක ඇදලා ගන්න. ද්වේෂයෙන් එනර්ජි එක අරගෙන ඒක පරිවර්තන ඒ එනර්ජි එක පරාවර්තනය කරන්න ඉහළ ශක්තිය වලට. ඉහළ ආධ්‍යාත්මික අවධ්‍යාල වලට. परिवर्तन